පතේ පිහිටන්නට නමස්කාරය කියන්නේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරයේ මච්චපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරයේ මච්චපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මේතිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 කරුණාවන්ත ගුණබර
සත්පුරුස පින්වත්නි අඟහරුවාදා දිනයේදී මුල සිට භාවනා වඩන ආකාරය උගන්වන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් දිනයක් අද මේ විදිහට ආරම්භ කරන්නේ. පින්වත්නි අද අපි ඔය ඇත්තන්ට කියා දෙන්නට බලාපොරොත්තුෙන් හිටියේ නම් සමත භාවනාව වලට අදාළ ඒ පටවි කසිනාදී කසින භාවනා ක්‍රම සම්බන්ධවත් එක්ක. නමුත් බොහෝ පින්වතුන් අපෙන් දුරකථනයෙන් කතා කරලා ඉල්ලීමක් කළා. ඔය පින්වතුන් විදර්ශනා භාවනාවට යොමු කරවන තැන ගැන තව ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඒ වගේම විදර්ශනා භාවනාවට අදාළ ඒ කරුණ පිළිබඳව තවත් පැහැදිලි කරලා දෙන්න කියලා. එනිසා සීලම සත්පුරුෂයන්ට ප්‍රයෝජනවත් වන ආකාරයට නැවතත් අපි ඔබේ මතකයත් අවදි කරමින් පින්වත්නි විදර්ශනා භාවනාවට යොමු වන ආකාරයත් එහි හැසිරෙන්නට පටන් ගන්නා ආකාරයත් චිත්තසන්තතිය ඒ ඔස්සේ පවත්වාගෙන යනකොට කොහොමද ඒකාගතාවයට පත්වෙන්නේ සහ විදර්ශනා භූමියේ හැසිරෙන්නේ ආදී විදිහට පින්වත්නි ඒ කරුණු සියල්ල ඔබට කියා දෙන්නටයි සූදානම් වෙන්නේ. පින්වත්නි මේ අනාදිමත් දීර්ඝ සංසාර ගමනක්. ඒ ගමන් මගේදී සියලුම අසරණ සත්වයෝ ආත්මය කියලා මම කියලා ස්ථීරව දෙයක් තියෙනවා වගේ වැරදි අදහසක වැරදි දෘෂ්ටියක ඉන්නේ. නමුත් පින්වත්නි නුවණැති පින්වතුන් නුවණින් මේ කවුරු හොයාගෙන ගිහිල්ලා ඇත්ත තමන්ගේ නුවණට හසු කරගත යුතු වෙනවා. එතනදී දෙවි කෙනෙක් වීම හෝ බ්‍රහ්මීයෙක් වීම හෝ මනුස්සයෙක් වීම හෝ සතර අපාගත සත්වයෙක් වීම හෝ පින්වත්නි ඒ වගේ තත්වයකට පත්වීම කියලා කියන්නේ පවතින සාංසාරික දුක්වැඩ පිළිවෙලේ ගැලවීම කියන එක නෙමෙයි. සතර අපායට වැටුණු කෙනා එතනින් මිදිලා මනුස්ස දිව්‍යාදී තැන්වලට ඒවි ඒ අයගේ කුසල කර්ම අනුව සතර අපායේ යන්තා කාලයක් විඳිය යුතු සියලු දුක් කරදර විඳලා. මනුස්ස ලෝකේ ඉන්නේ ඇත්තු මනුස්ස සම්පත් යම්තා කාලයක් විඳින්න ඕන විදිහට තියෙන දේවල් රැස්කරගත් කර්මානුරූපව විඳීවි. නමුත් ඕන මොහොතක ඇත්තු සතර අපාගත වූ දිව්‍යාදී තැනකට පත්වේවි. දිව්‍ය ලෝකයක ඉන්න කෙනෙක් කොපමණ වැඩි ආයු කාලයක් ඒ දිව්‍ය සම්පත් වින්දත් ඒ තැන්වලින් චුත වෙලා ඒ ඇත්තු සතර අපාගත මනුසාදී තැන්වලට පත්වී ධ්‍යාන උපදවා ගත්තොත් බ්‍රහ්ම ලෝකවල උපති. බ්‍රහ්ම ලෝකවල ඉන්න ඇත්තු ඒ තැන්වලින් චුත වෙලා කර්මාණු රූපව විවිධාකාර තැන්වල සැරිසරාවි. මේ සංසාර ගමන් මගේදී සමහරුන්ට පුළුවා හිත එක අරමුණක් ඔස්සේ පවත්වාගෙන දියුණු කරගන්න. තවත් සමහරුන්ට එහෙම කරගන්න බැහැ. විවිධාකාර රූප අරමුණු ඔස්සේ, ශබ්ද අරමුණු ඔස්සේ, ගන්ධ රස ධම්මාරම්මනාදී විවිධ අරමුණු ඔස්සේ පුරුදු පුහුණු නොකරපු හිත විසිරිලා යනවා. තවත් සමහරුන්න තමන් කවුද කියලා හොයාගෙන විමසාගෙන පරිසණයක යෙදලා ආත්මේ මම කියලා හිතාගෙන හිටියාට හේතුන්ගෙන් හටගන්න රූප ධර්ම ගැනත් හේතුන්ගෙන් හටගන්න නාම ධර්ම ගැනත් තේරුම් අරගෙන ඒ නාම රූප ධර්මයන්ගේ ඇත්තම ලක්ෂණේ අනිත් දුක්ඛ අනාත්ම බව දකිමින් ඒ නුවණට හසු කරගෙන චිත්ත සන්තතිය තුළ
තවත් වටිනා ධර්මතා සමුදායක් දියුණු වන විදිහට වැඩපිළිවෙලක හැසිරීලා යම් දවසක පැවැත්ම නැත්තටම නැති කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒ උදවිය චිත්තසන්තතිය තුල දියුණු කරගන්න ඒ ධර්මතා වැඩපිළිවෙල තමයි බෝධිපාසික ධර්ම 37 කියලා කියන්නේ. ඒ වුණාට සමහරුන්ට කෙලෙස් ධර්මයක් ඇති නොවන විදිහටම මේ විදර්ශනා භාවනා වඩන හින්දා තදංග ප්‍රහාණ විදිහට කුසලයේ අකුසලයේ නසමින් පැයක් ඉන්න පුළුවන්, තවත් සමහරුන් දවසක් ඉන්නවා, තවත් සමහරුන් සතියක් ඉන්නවා. ඔවුන්ට සතියක කාල සීමාවේ, දවසේ කාල සීමාව, පැයේ කාල සීමාව තුළ කිසිදු ආකාරයක කිලිටි ධර්මයක් ඇති වෙන්නේ නැති බව හොඳට වැටහෙනවා. ඉන්ද්‍රිය ධර්ම බලවත් අධිපති ධර්මම කරගෙන ඉන්නවා. ඒ උදවිය ඥානයත් හොඳට මොහුකුරාගෙන සමහර මාසයක් ඉන්න පුළුවන්, මාස දෙක තුනක් ඉන්න පුළුවන්. ඉදාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙනකොට ගල්පහුවට නැග්ග ස්වාමීන් වහන්සේලා වගේ දැඩි වීරියෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වුණාට මගඵල තවම ලබාගෙන නැති වෙන්න පුළුවන්. එහෙම වෙනකොට ඒ උදවිය යම් දවසක මාර්ගසිතකින් ඒ කෙලෙස් නසා මගඵල ලබනකම් තාම පුතග්ජනයි. හැබැයි අර කුසලයන් එක්ක හැසිරෙනකොට චුල්ල සෝතාපන්න ආදී බලවත් අත්‍යකරණපත් නොවී තියෙද්දි ඒ උදවිය ඕන වෙලාවක කාමාදී අරමුණුවල ගොදුරක් වෙන්න පුළුවන්. සෝවාන් වුණත් කාමී තියෙනවා. සෝවාන් නොවුනොත් අර වගේ වැඩි කාලයක් කුසලී හිටියත් ඒ වැඩි කාලයක් හිටියේ කී ප්‍රතිඵල ලැබුණත් ඕන වෙලාවක රූපාදී අරමුණු එක්ක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණුත් එක්ක ඒ උදවියකේ රාග දේශ මෝහාදී කෙලෙස් ධර්මයෝ අවදි වෙන්න පුළුවන්. එතකොට මුලින් ටික 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 ඒ ඇති වෙනකොටම ඒ බැහැර කරගනිමින් හිටියත් සමහරුන් ඒ පිළිබඳ යම්කිසි ඇලීමක්ම හිත තුළ ගොඩනැගෙන දෙද්දී ඒ සමග කල් දැමීම, පසුවට කල් දැමීම, පස්සේ කරනවා ආදී විදිහට කම්මැලිකම මතුවෙන්න එනකොට කම්මැලිකමත් එක්ක ටික 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 කෙලෙස් ආකාරයක් වෙලා අර මතක ගබඩා වෙනුවට පින්වත්නි අමතක වීම සහ වේගයෙන් කෙලෙස් අරක්කින චිත්තසන්තතිය පිරිහීගෙන පරිහානියට පත් වෙලා නැවතත් කෙලෙස් ගොදුරක් විදිහට මාර්ගපාරසක ධර්මවලින් පිරෙන්න පුළුවන්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රේතීදී නැවතත් උනන්දු කරයි. කෙලෙස් මතුවේදී නැවතත් දුර්වල වෙයි. තමන් තමන්ටම කල්යාණ මිතුරාව තමන් උනන්දු කරගන්නකොට බොහෝ දියුණු වේ. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කළා බොහෝ දියුණු වේවි. පාප මිත්‍ර සේවනයක් මොහොතක් ලැබුවත් කාමාදී අරමුණු චිත්තසන්තතියේ ඇතිවන විදිහේ වචනයක්, ශබ්දය, පාප මිත්‍ර සේවනාදීන් ඇති වුණා චිත්තසන්තතිය තුල කෙලෙස් මතු වෙන්න පුළුවන්. මේ විදිහට බැලුවාම කෙලෙස් වලින් දැඩිසේ පීඩාවට පත් වෙන සියලු දෙනා. ඒකින්ද හිත දියුණු කරන භාවනා මාර්ගඵල ලබන විදර්ශනා භාවනා දෙයාකාරීම නුවණැත්තු සත්‍යමත් වීම බොහොම වටිනවා. මේ මනුස්ස ජීවිතයේ මාර්ගඵලයක් උපදවා ගන්නට ඔබට පුළුවන්. ඔය ඇත්තන්ට මේ මනුස්ස ජීවිතේ රහතන් වහන්සේ නමක් හෝ රහත් තෙරණින් වහන්සේ නමක් වෙන්නට පුළුවනි. ඒකට
ධර්මානුකූලව බැලුවොත් නම් ධර්මී පිළිපදිමින් ඉදිරියට යන ආකාරයේ පාරේ තියෙන ඒ මාර්ගයේ ආර්යස්ථායක මාර්ගයේ තියෙන ස්වභාවය බැලුවහම නම් ඒට කිසිදු ධර්මානුකූල බාධාවක් නැහැ. ධර්මානුකූල පහසුකම් ඕනෑටත් අදා හොඳට තියෙනවා. නමුත් පිළිපැත්න ඇත්තෝ පිළි නොපැද්දොත් නම් එතන බාධා ඇති වෙනවා. මේ මනුස්ස ජීවිතයේ රහතන් වහන්සේ නමක් වූ රහතේනින් වහන්සේ නමක් වෙන්නට බැරි වෙනවා නම් පිළිපදින්නේ නැතිකම, පාප මිත්‍ර සේවනය, වස්තුකාම ක්ලේශකාමයන්ට චිත්තසන්තතිය ඉඩ දීලා තිබීම, තමන්ව පල්ලෙ වී නරක් වෙවි පිළුණු වෙවි දුගදහමන කිලිති ධර්ම පිරෙන තත්ත්වයකට පත් කර ගැනීම, එවගේම පාරමී ධර්මයෝ සමහරුන්ගේ මුහුකුරා ගොස් ඇති, සමහරුන්ගේ මුහුකුරා ගිහිල්ලා නැතු ඇති. මුහුකුරා ගිහිල්ලා නැත්නම් මේ මනුස්ස ජීවිතේ අඩුමතරමේ දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා විදිහටවත් මාර්ගඵල උපදවා ගන්නට හේතු සම්පත් නැති වුණොත් සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා වගේ උත්තරම වෙන්නේ හරිම කලාතුරකින් අඩුමතරමේ දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා තත්ත්වයටවත් දුක්පටිපදාවෙන් බොහොම දුෂ්කරව කෙලෙසොන් නැසන ඒකමයටවත් බැරි වෙන විදියට පාරමිතා නොදියුණු තත්ත්වයක් උනත් තියෙනවා නම් දැන් මේ කරන විදර්ශනා භාවනාවේ ඊළඟ භවයේ තුල ඔය ඇත්තන්ට මගපල් ලැබී හැකි උපතක් ලබා දෙවි. නමුත් ඔබ මෙතෙන්දි කටයුතු කරගත යුතුයි, මෙතනදී ඒ සඳහා උත්සාහවන්ත විය යුතුයි. ඒ කරගන්න පුළුවන්. නොහැකි වුණොත් නොහැකියාවට තියෙන ඒ හේතු ටික නැති වෙලා හැකියාවක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි, සිල්පද රැකිය යුතුයි. පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කළ යුතුයි. සතර අරසක භාවනා වැටිය යුතුයි. කලින් 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 භවවල ඔබගේ අඹු සැමි දූ දරු නැහැ හිත මිතුරන් ඌ අය අතරේ කවුරු හරි අද දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඔවුන්ගේ කුසල ධර්මයෝ ඔවුන්ගේ ධ්‍යාන ආදී ස්වභාවයන් ඒක උප්පත්ති උනත් ලබල ඇති. ඒ කල්යාණ මිත්‍ර දෙවරු ආදී දේවතා සමූහයාට පුණ්‍යානුමෝදනා කිරීම වගේ කාරණා එක්ක ඒ සමීප දේව ඇසුරා ඒ වගේම ඥාතීන්ට පින් දෙමින් ඒ ඥාතීන්ට පින් දීමේ පුණ්‍ය කර්ම වගේම බාධා එහෙම මර්ධනය කර ගන්නට කටයුතු කර ගැනීම මේ වගේ කරුණු සිදු කර ගත යුතු වෙනවා. එහෙම කටයුතු කරමින් බුද්ධානුස්සති භාවනා වැඩි යුති බුදුගුණ නවය හොඳට දැන හඳුනා ගත්තාම ඇතිවන සද්ධාව පින්වතුනි ඔබේ හදපතුල තුලින්ම මතුවෙන්නට ඕන. ඔය ඇත්තන්ගේ චිත්තසන්තතිය තුල සද්ධාව පැලපැදියම් වන ආකාරයට බුදුගුණ හොඳටම දැන හඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඇති කර ගන්න ඕන. බොහෝ දිනාට ඇසුරු කරන්න වෙලා තියෙන ආශ්‍රය ආදී කවුණු හින්දා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වුණත් වැරදි අදහස් ගොඩනගෙන අවස්ථා තියෙන එක බාධාවක් මේ ගමනට. බුද්ධ ආදී අටතැන්හි සැකේ චිත්ත සන්තතිය තුළ වැටෙනවා කියන්නේ අපායේ දොරටුව විවර වෙනවා කියන එක. ඒක නිසා බුදුගුණ නවය හොඳට දැන හඳුනා ගන්නකොට ඇතිවන මහවිශාල පැහැදීමක්. ඒ පැහැදීම පින්වත්නි ඉන්ද්‍රිය ධර්මාදී දියුණුවන නිසා, බල ධර්මාදී දියුණුවන නිසා චිත්ත සන්තතිය තුළ බොහොම බලවත් පවතිනවා. එතකොට ඔය ඇත්තෝ ඒ විදියට බුදුගුණ දැන හඳුනා ගැනීම නිසා ඇතිවන සද්ධාව උපදවා ගන්නට ඕනේ. ධර්ම රත්නී ගුණ, සංඝ රත්නී ගුණ දැන හඳුනා ගැනීම නිසා දැනගන්නම ඕනේ, හඳුනා ගන්නම ඕනේ. ගුණයෙන් ගුණේ දැනගෙන, ගුණයෙන් ගුණේ හඳුනාගෙන ඒ දැන හඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඔබ තුළ උපදවා ගන්න ඕන. කේන්තිය කියන්නේ ඔය ඇත්තන්ට බොහොම නපුරක්, කිලුටක්, කරදරයක්, පීඩාවක්. ඒ ඇතිවන හැම දේශහිතකටම අනාගතයේ ඔබට වන්දි ගෙවන්න වෙන්නේ එක කල්ු වෙලා එක්ක ඒ දේශේ නිසා කළ කී දේවල් වල විපාක විදිහට මේ භවී දේශයෙන් අතපය කැඩීම් වගේ දේවල් කළා නම් එවැනිම දේවල් පෙරලා බලාපොරොත්තු වෙන්නට සිද්ධ වෙනවා. දේශේ නැති වෙන්නට මෛත්‍රිය
මෙත්තා සහගත චේතනාවම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මේ මොහොතේ පටන් ආනිසංසය 11 ලැබෙන විදිහටම කටයුතු කර ගන්නට ඕනේ. උත්තරින් අපට විචාන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති අවසාන බ්‍රහ්ම ලෝකෝ උනත් උප්පත්ති ලැබනවා. පින්වත්නි, නමුත් දිව්‍ය බ්‍රහ්ම භූමියකට ඇලුම් කරන්නට එපා. ඇලුම් නොකළාට ඔබ පින් කර ගන්න වෙනවා. රූපේ කියන්නේ හේතුන්ගෙන් හටගත් ගමම්ම නැති යන ධර්මතාවයක්. රූපේ අනිත්‍ය ධර්මයක්. වේදනාව කියන්නේ අනිත්‍ය ධර්මයක්. සංඥාව සංකාර විඥාන කියන්නේ අනිත්‍ය ධර්ම. රූපේ වේදනා සංඥා සංකාර විඥාන හේතුන්ගෙන් හටගත් ගමම්මම නැතිව යන ලක්ෂණයේ තියෙන අනිත්‍ය ධර්ම. පව කියන්නේ බලනකොට එහෙම අනිත්‍ය ධර්ම. පින් කියන්නේ බලනකොටත් එහෙම අනිත්‍ය ධර්ම. කුසසිතක් ඇති වුණා, ඇති වූ සැනකින් නැතුව ගියා. අකුසසිතක් ඇති වුණා, ඇති වූ සැනකින් නැතුව ගියා. හැබැයි ඇති වෙලා නැතුව ගියා නම් ඇති එහෙම නොවන එකයි ගැටලුව තියෙන. එක දිගටම ඇති වෙමින් ඒ ඇති වුණු කුසසිත අකුසසිත වලට විපාක ලබා දෙන හින්දා පින් අනිත්‍ය ධර්මතාවයක් වුණාට පින් නැතුව නිවන් දකින්න බෑ. පව් අනිත්‍ය ධර්මයක් වුණාට පව් නැතුව සතර අපාගත වෙන්නත් බෑ. එනිසා පාප කර්මයන්ගේ විපාකයේ සතර අපාගත වෙනකොට ඒවා ඇති නොවන ආකාරයට කුසල ධර්මයන්ගේ විපාකයේ ලැබෙන විදිහට පින් දහම් කරගන්නට වෙනවා. පින් කරගත්තේ නැත්නම් කර්මජ වශයෙන් හේතුන්ගෙන් හටගත් කර්මජ හේතුයෙන් හටගත් ගමම්ම නැතිව යන නැවත කර්මජ හේතුව තියෙන නිසා ඇතිවන නැතිව යද්දිම නැවත කර්මජ හේතු නිසා ඇතිවන අනිත්‍ය නිසා නැතිව යද්දිම කර්මජ හේතුව නිසා ඇතිවන ඇසේ පෙනීමේ රූප පරම්පරාව දිගටම පවතින්න වෙනවා නිවන් දකින්නකම්. රහත්ුණත් පීනමම් පානකම් වර්තමාන ස්කන්ධයෝ පවතින්නේ හේතුන්ගෙන්මයි. එතකොට ඒ හේතු වැඩපිළිවෙල නුවණට හසු කරගන්නා නුවණැත්තෝ මෞපිය උපස්ථානය අඹසැමි යුතුකම් දූදරුවන්ට ඉගැන්වීම් ලොකු මහත් කිරීම ආදී කාරණා නේද ඉතිමිතුරන්ට සැලකීම ආදී අති උතං අති ඉට්ටං ආදී විදිහට අති දින්නං ආදී වැඩපිළිවෙලේ ඒ ඇතු හැසිරෙනවා. අනිත්‍ය ධර්මතා රාසියක් වුණු මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පැවැත්ම වෙන්නේ හේතුන්ගේ නිසා. රූපේට කර්මයේ සිට උනසම ආහාර කියන හේතු බලපාදි කර්මජ හේතුව අනිත් හේතු වලට වඩා ප්‍රබලව නැගී සිටින නිසා ඒ වගේම නාම ධර්ම වලටත් බොහෝ හේතු බලපාදි කර්මජ හේතුව ප්‍රබලව නැගී සිටින නිසා නුවණැති උදවිය කර්මජ පැත්තෙන් තමන්ව සුරක්ෂිත කරගන්නට බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණාදී භාවනා වඩමින් ජීවිතේම රැකියා ව්‍යාපාර දූදරු කටයුතු වලදී පින්කමක් බවට පත් කරගෙන කටයුතු කරගන්න. ඒ ගමන් මගේදී නුවණැත්තෝ අසුභේ වඩුවොත් රාගේ වේගේ යටපත් කර ගන්න පුළුවන්. නමුත් හිතන තරම් රාගේ නැති කරන එක ලේසි නැහැ. ඔව් මම රූප ගැන ඇලෙන ලෝභ හිත ලෝභ මෝහය ඇති වෙන දින් නැතුවම පවත්වා ගන්නවා කියලා හිතුවට ඒක පින්වත්නි ලේසි වෙන්නේ චිත්තසන්තතිය ක්‍රියාත්මක වන ආකාරය බැලුවාම. ඒ නිසා අසුභේ නැවත නැවත වඩමින් රාගය ඇති නොවන විදිහටම චිත්තසන්තතිය විස්කම්බන තත්ත්වයකවත් පවත්වා ගැනීම බොහොම වටිනවා. හිත ගැන විශ්වාසයක් තියන්න බෑ. රූපාදී අරමුණු ඇති වෙනකොටම රාගාදී කෙලෙස් ධර්මයෝ නැතිවන විදිහට චිත්ත සන්තතිය හුරු කරගත්ත කලින් දෙක රූපාදී නිසා රාගාදී මතු නොවෙන්න ඔය ඇත්තු පුරුදු පුහුණු කරගත්ත
ඒ දැක්ක රූපාදිය මිහින්ද අහපෞරාගාදිය කොයි වෙලාවෙ හරි මතුවෙන් තරමටම හිතගනි විශ්වාසයක් තියන්න බෑ. දේශයක් එහෙමයි. හැබැයි ඉතින් මතුවන කෙලෙස් ධර්ම ඔය ඇත්තන්ට පළවෙනි ජවන්සිත අනුව මේ ජීවිතයේදීම දෙනව කරදර කොටක් ඉදිරි පීඩා ගොඩක්. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම කර්ම විපාක ලැබෙනවා. ඊළඟ භවයටත් කර්ම විපාක ලැබෙන උපජ්ජ වේදනීය විදිහට ආත්ම භව 100,000 ලක්ෂයේ දසලක්ෂ කෝටි කෝටි ගන්නේ දීර්ඝ සංසාරේ සැරිසැරීමට සිද්ධ වුණෝතින් ඒ ගමන් මඟ පුරාවටම අතීත කර්මාදිය අවස්ථානුකූලව මතු වෙනවා. ඒ නිසා නුවණ ඇත්තු තමන්ට මෛත්‍රී කරන්න ඕන, තමන්ට කරුණාව දක්වන්නට ඕනේ. ලෝකෙ වැඩියෙන්ම කරුණාව මෛත්‍රිය දක්වන්නට ඕනේ තමන්ගේ පැත්තට. එතකොට ඒ උදවියට අපහසුයක් නැතුව අයි පින්වර මව්පිය ආදී අන්‍යන්ට ඇති මෛත්‍රී කවුනාදී පතුරවන්න පුළුවන්. තමන් ළඟ නැති දෙයක් අන්‍යන්ට පතුරවන්නට හැකියාවකුත් නැහැ. එනිසා අසුභාදී වඩමින් කාමාදී මර්ධනය කරගන්නට ඕනේ. මානානුස්මතිය ආදී වඩමින් ජීවිතයේ අනිය ස්වභාවය දකින්නට ඕන. ධ්‍යානත් උපදවා ගන්නට පුළුවන්. ඔය භාවනා ක්‍රම ඔස්සේ ඉදිරියට යනකොට බුද්ධානුස්සති වගේ වයින් ඇරෙන්න උපචාර විතරයි එහි. කසිනාදී භාවනාවලින් ධ්‍යානත් උපදවා ගන්න පුළුවන්. නමුත් විදර්ශනා භාවනාවට ධ්‍යානය අත්‍යවශ්‍ය නැහැ. නමුත් ධ්‍යාන උපදවාගෙන විදර්ශනාවට යොමු වෙන්නට පුළුවන්. නමුත් ධ්‍යාන අත්‍යවශ්‍ය නැහැ. ධ්‍යාන අත්‍යවශ්‍ය නොවුනාට ධ්‍යාන උපදවා ගැනීම නිසා චිත්තසංතතිය බලවත් එක අරමුණක් ඔස්සේ තබා ගන්න පුළුවන්. ඒ සුවයේ මිහිරියාව නම් මෙපමණයි කියන්නට බැරි තරම් එයින් ලැබෙන අනාගත විපාකය මගපල් ලබන ගමනට උපකාරක පැත්තේ මෙච්චරයි කියන්නට බැරි තරම්. ඒ නිසා නූනැති උදවිය පින්වත්නි ධ්‍යානාදී සුවේ විඳිනවා. ඒ ඇතු විදර්ශනා භාවනා වලට උපකාරක විදිහටම බොහෝ ප්‍රයෝජන හිතියනවා. ධ්‍යාන උපදවා ගැනීම විදර්ශනා භාවනා වැඩිය යුතුමයි. ඒ විදර්ශනා භූමියට පින්වත්නි අයිති වෙන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්මතා. ඔය සත්පුරුෂයෝ කියලා කියන්නේ හේතුන්ගෙන් හටගන්න විවිධ ගොඩවල් පහක්. ඔය ඇත්තන එකම එක විදිහට අරගෙන මම කියලා කතා කළාට ඒක බොරුවක්, හිස් දෙයක්, එහෙම එකක් නැහැ. ඔය ඇත්තන ආත්මය පුද්ගලයා එහෙම කියලා කතා කළාට ඒක හිස් දෙයක්, ඒක පලාපයක්, ඒක හිතලුවක්, මනස්ගතයක්, විකාර අදහසක් විතරයි, එහෙම දෙයක් නැහැ. එතකොට කොහොමද යද්ද තියෙන්නේ කියලා දැනගන්නට කාමාදී පිරු సంతානයක් ඇති කෙනෙක්ට බෑ. කොහොමද යද්ද තියෙන්නේ කියලා දැනගන්නට ඉර්ෂ්‍යා මානාදී පිරු సంతානයක් තියෙන කෙනෙක්ට බෑ. කොහොමද යද්ද තියෙන්නේ කියලා දැනගන්නට කෙලෙස් ආකරයක් වෙලා දීර්ඝ සංසාර ගමනට වැඩපිළිවෙල හදාගනිමින් ඉන්න කෙනෙක්ට බෑ. අද යාන වාහන දීපලීට කඩම් භවභෝග සම්පත් සියල්ලම හුස්ම ටික වායුතලයට එකතු වෙනකොටම ඉන්න තියෙන ආයුෂ කර්මාදී නැති වෙලා යනකොටම අහිමි වීමත් එක්කම සතර අපාගත වන විදිහේ වැඩපිළිවෙලක් හදාගනිමින් ඉන්න කෙනෙක්ට බෑ. මේ වැඩපිළිවෙල කොහොම එකක්ද කියලා දැනගන්නට ලෙහෙසියෙන්ම මෙන්න මෙහෙම පුළුවන්. බුද්ධානුස්සති භාවනා ඔය ඇත්තෝ වඩමින් බුදුගුණ හොඳටම දැනහන්නා ගැනීම නිසා ඇතිවන පැහැදීමත් එක්ක ඥානයත් හොඳට බුදුගුණ ඔස්සේ හසුරුවනකොට
ඒ ලැබෙන්නා වූ මහා ප්‍රබල සුවදායි චිත්ත ස්වභාවයන් එක්ක දියුණුවනේ සමාධි ස්වභාවයත් එක්ක පින්වත්නි ඔය ඇතු බුදුගුණ අරමුණීම ඉඳලා ඒ බුදුගුණ භාවනාවත් එක්ක ඒ මොහොතේදී කුසල් සිත්වලින් අකුසල් ධර්ම යටපත් කරගෙන චිත්ත ඒකාගතාවේ ඇති කරගෙන ඉන්පස්සේ බුදුගුණ භාවනාව වඩමින් ඉන්නකොට ඔය ඇත්තන්ගේ ඒ ඇතිව නැතිව ගිය ඔය රූපයේ ස්වභාවය ගැන හොයන්න පටන් ගන්න ඕනේ. ඔයත් අරමුණු කළේ බුදුගුණ. බුදුගුණ අරමුණු කරමින් භාවනා වඩමින් ඉද්දි ඔය ඇත්තන්ගේ ඔය ශරීරයේ කියන කේසාන්ති පටන් පාදාන්ති දක්වා මනුස්ස සිවුර කොහොමද හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව ගිය මොනවද ඔය රූපය කියන්නේ රූපයේ හේතු මොනවද ඒක හටගන්නේ කොහොමද රූපය ගැන හොයාගෙන යන්න ඕන ඒක කරන්න පුළුවන් මේ ආකාරයේ භාවනා වාක්‍ය ටික අපි ඔබට තිලක්ෂණයට නැන්වීම කියලා ලබා දුන්නා. ඔය ඇත්ත අතීතයෙන් ඉපත්තික ඇති. එතකොට තිලක්ෂණයට නැන්වීම කියනකොටම ඔය පින්වතුනට සත්පුරුෂ පින්වත්නි මේ බුද්ධානුස්සති භාවනා මෛත්‍රිය නම් කළේ මේ මෛත්‍රී භාවනා අසුභය නම් කළේ මේ අසුභ භාවනා මානානුස්මතිය නම් කළේ මේ මානානුස්සති භාවනා වඩමින් සිටිනකොට මේ මොහොතේ ඇතිව නැතුව ගිය රූප ධර්මයෝ පින්වත්නි ඇතිව නැතුව ගිය නිසා අනිත්‍යයි. ඔය රූප ධර්ම ඇත්තටම ඒ විදිහටම හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව යනවා. ඔය ඇත්තන්ගේ කෙස් ලොම් නියදත් සමමස් නහර ඇට ඇටමින්ලු වක්ගඩු හදවත අක්මා දළඹුව බඩදිව බඩවල නොදිරූ ආහාර දිරූ ආහාර කෙලෙසටු සැරව ලේමුත්‍රා දාඩිය හිස්මොලේ මීදතෙල් ආදී මේ කොයි පැත්තෙන් ගත්තත් ඔය මහා අසූචි කන්දක් සමකින් වට කරලා පින්වත්නි වෙලා තියෙන මේ අසූචි කන්දේ කොතනින් කොයි විදිහට ගත්තත් කර්මයෙන් හටගෙන උණුසුමින් හටගෙන සිතින් හටගෙන ආහාර වලින් හටගෙන කියන ඔය හේතු හතරෙන් විතරයි ඌ හටගන්නේ හේතුන්ගෙන් හටගත්ත ගමම්ම නැතුව ගිහිලා හේතුන්ගෙන් හටගත්ත ඔබ අනුභව කළ ආහාර වල රස ඕජාව අනුභව කරන්න කලින් පිඟානේ බොහෝම පිළිවෙලට තිබ්බත් උදරයට යනකොටම එය දිරවන්න ඕන කරන එන්සයිම ආදී එකතු වෙලා ඉන්පස්සේ තවත් එය පොඩි වෙමින් ශරීර අභ්‍යන්තරයේ පීඩනයෙන් එහිම බඩවැල් දිගේ ගමන් කරනකොට උරා ගන්නා වූ ඒ ආහාරයේ රස ඌචාවෙන් පින්වත්නි කේසාන්ති පටන් පාදාන්ති දක්වා ඔය පින්වතුනගේ රූපයෝ හට ගන්නවා ආහාරජ හේතුවෙන් උණුසුම කියන හේතුවෙනොත් රූපයෝ හට ගන්නවා සිත කියන හේතුවෙනොත් රූපයෝ හට ගන්නවා කර්මය කියන හේතුවෙනොත් රූපයෝ හට ගන්නවා එතකොට ඔය ඇත්ත රූප හොයා ගන්න වෙනවා රූප අනිත්‍යයි රූප හොයාගෙන යද්දී ඔය ඇත්තන්ට පේන දේට වඩා එහා ගිය ඔය රූපවල තද ලක්ෂණේ තද ගතියක් හම්බ වෙනවා පඨවි ධාතු වැగిරෙන ස්වභාවයක් ආබන්ධන ලක්ෂණයක් හම්බ වෙනවා ආපෝ ධාතුව සීතල හුණුසුන් ස්වභාවයක් හම්බ වෙනවා තේජෝ ධාතුව පිම්බෙන සැලෙන ස්වභාවයක් හම්බ වෙනවා වායෝ ධාතුව ඔය සතර මහා භූත ධර්ම නිසාම තමයි අනිත් රූප 24 හටගන්නේ රූප 28ක් තියෙනවා රූප 28න් පින්වත්නි රූප උපදවන රූප විදියට සතර මහා භූත රූපත් ඒ රූප නිසා හටගන්නා රූප විදියට උපාදාය රූපත් ඒ රූප තියෙන කලාප විදියට හම්බ වෙන ඒ කලාප කොහොමද කියලා ඒ කලාප වලින් කර්මජ විදියට හටගන්න ඇස්වල පෙනීම ලබා දෙන රූපත් කන්වල ඇහිම ලබා දෙන රූප වැඩ පිළිවෙලත් නාසයේ ගන්සුව ලබා දෙන රූප වැඩ පිළිවෙලත් ඒ ලබා දෙන රූප වැඩ පිළිවෙල ඇතිවීම මුල්ුණේ ඇති වෙන්නට මුල්ුණේ කලින් 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 භවවල කර්ම බවත් එය දීර්ඝ සසරට අදාළ පෙනීම ලබා දෙන කර්ම වැඩපිළිවෙල බවත් කර්මයෙන් හටගන්න රූපයෝ සිතින් හටගන්න රූපයෝ ආහාර උණුසුමින් හටගන්න රූපයෝ මේවා කියලා රූප හොඳටම දැනගන්නට තේරුම් ගන්නට ඔබ කටයුතු කරගත යුතු වෙනවා. එතකොට නාම රූප ධර්මයෝ හේතුන්ගෙන් හටගත්ත ගමම්ම
නැතිව යන අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි නිතරම අනිත්‍ය තත්ත්වයටම පෙරළෙන හින්දා ඒක සුඛ දෙයක් නෙමේ දුක්ඛ දෙයක් අනිත්‍ය වුණු දුක්ඛුණ මේ නාම රූප ධර්මයෝ තවදුරට තමා වශයෙන් ගන්නට තමා ලෙස ගන්නට ආත්මයේ විදියට ගන්නට ස්ථීරසාර විදියට ගන්නට මම කියලා ගන්නට පුද්ගලයෙක් විදියට ගන්නට බැරි බව හොඳටම නුවණ ඇත්තන්ට වැටහෙනවා පේනවා කොහොමද මේක වෙන්නේ කියලා. දැන් නම් හැදුණු වැඩුණු ලොකු මහත් වෙලා තියෙන ඔය විවිධ වයස්වල ඉන්න අවුරුදු 70 60 50 40 30 20 10 5 4 3 2 1 ආදී විවිධ මට්ටම් වල ඉන්න ඇත්තන්ගේ ගත්තට පස්සේ සනියා සනියා පාසා ඒ උදවියගේ රූප හේතුන්ගෙන් හටගෙන නැතුව යනවා ඇතුව නැතුව යන පරම්පරාවක්. ඒක මේ මොහොතේ සිද්ධ වෙනවා. මීට සුවල්ප මොහොතකට කලින් උතුණා, මීට පෙරත් උනා, එය මව් කුසින් මෙලුවට බිහි වෙනකොටත් උනා, මව් කුස තුල ඉද්දිත් උනා, ඒ වගේම මෙලුව මේ ප්‍රතිසන්දිය ලැබෙන මොහොතේත් උනා. හැබැයි රූපේ ඉදා ඇහැට පෙන්න නොපෙන මට්ටමක තලතිල් පැහැයක තිබිලා අධික රූප ගොඩක් විදිහට වැඩිලා හිට ඒක ගොඩක් දිරා ගිහිල්ලා විනාශ වෙලා අන්තිමට රැඳෙන්නත් බැරි විදිහටම අවසන් වන ආකාරයක් දැනගෙනම රූප 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 විදිහටම හඳුනාගෙන අවබෝධ කරගත යුතු වෙනවා. ඒ අවබෝධය අවශ්‍ය වෙනවා. ඒ නුවණැස දියුණු වෙන්න ඕන වෙනවා. ඒ අවබෝධයේ නුවණැස දියුණු වෙනකොට ඒ වැඩෙන්න ඕන සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදං වීර්ය සතර ඉදිපාද පංච ඉන්ද්‍රිය පංච බල බුද්ධංග ධර්ම හත ආර්ය අෂ්ටාංගික මාර්ග අංග අටේම වැඩෙන්නම ඕනත් වෙනවා. ඒ ධර්මතා සියල්ල වැඩෙන්නම ඕන වෙනවා. ඒ විදිහට පින්වත්නි වැඩෙමින් චිත්ත සංතතිය තුළ බෝධිපාසික ධර්ම පූර්වභාග ප්‍රතිපදා විදිහට වැඩමින් 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 සත්‍තිමත් වෙවි කටයුතු වෙනකොට ඔය සත්පුරුෂයිනට යම් දවසක පින්වත්නි තවත් ඉදිරියට යන්න පුළුවන්කම ලැබීවි. මාර්ගඵල ලබන ගමන ඉදිරියටම එතනදී රූප ධර්ම වගේම නාම ධර්මත් හොඳටම හඳුනා ගන්න ඕනේ. සිතේ කාර්යභාරයත් හොඳටම තේරුම් ගන්න ඕන. හිත මොන වගේ ධර්මයක්ද කියලා. ඒකට අභිධර්මයක් ඉගෙන ගන්න එක උපකාර වෙනවා. අභිධර්මීය ක්‍රමානුකූලව ඉගෙන ගන්න නැත්නම් කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ නමගින් මේ විදර්ශනාවට අදාළ කරන ආකාරයට කවුරු ටික දැනගන්න වෙනවා. එතකොට ඔය ඇත්තන්ට හම්බ වෙනවා ඇසේ ප්‍රසාද රූපේ හට ගන්න හිත. කනේ නාසයේ දිවේ ශරීරයේ ඒ විදිහට හට ගන්න හිත. හෘද වස්තු රූපයේ පින්වත්නි ඒ හට ගන්න සිත් පරම්පරාව. ඒ හිත දැනීම කරන ගතිය ලක්ෂණේ විතරයි හිත කරන්නේ දැනීම විතරයි හිතේ ගති විදිහට යෙදෙනවා. හිත බලවත් කරන දුර්වල කරන හිත විවිධාකාර තත්ත්වවලටපත් කරන සිතේ දුර්වලකම බලවත්කම විවිධ තත්ත්වයට වග කියන නැත්නම් හිත තුල යෙදෙන පින්වත්නි ධර්මතා වගයක්. ඒ ධර්මතා හිතේ යෙදෙන ගති නැත්නම් චෛතසික ධර්ම. ඒ වගේ තියෙනවා වේදනාව කියලා එකක්. ඒ වේදනාව කියන්නේ පින්වත්නි මේ චක්කු විඥානයයි රූප අරමුණයි ඇසයි කියන කවුණු තුන එකට මුණගසවන චක්කු විඥානයෙන් පස්සේ කියන ධර්මතාවේ. ඒ පස්සේ කියන්නේ මේ කවුණු තුන හැපීම කරනවා. සෝත විඥාන ශබ්ද සෝත මේ සෝතායතන කියන ඒ තුනත් එහෙමයි. ගාන විඥාන ගන්ධ මේ ඒ කියන ඒ කවුණුත් එහෙමයි. මේ විදිහට ඔය ඇත්ත එකිනෙක අරගෙන බලනකොට ඔබට හම්බ වීවි පින්වත්නි පස්සේ කියන ධර්මතාවයක්. ඒක හැපීම කරන්නේ මේකට අර මුලින් සිල් සමාදන් වෙලා පෝරක් උත්යන්නේ හොඳට භාවනා කරලා මේ විදියට හිත මේ ඕන කරන විදර්ශනා අරමුණු වල හසුරවන්න පුළුවන් පුළුවන් ආකාරයේ ඒකාගතාවයක් මේ වෙද්දි ඕන වෙනවා. හිත තවමත් කාමාදී අරමුණු වල පීඩාවත් එක්ක නොසන්සුන් වනන් තියෙන මේ කරන්නට නොහැකි වෙනවානේ.
එනිසාර කලින් කරගත යුතු කානාටි කරගෙන මේ කරන්න පුළුවන් විදිහට මේ විදිහට මේ හැසිරෙන්න පුළුවන් විදිහට ඔය ඇත්ත හිතට පුහුණුව දීලා පුරුදු කරගෙන ඉන්න වෙනවා මෙතින්ට. එතනදී ඔය පින්වතුනට පස්සේ කියන්නේ හැපීම කරන බවත් ඒ හැපීම යෙදෙන හිතේ ගතියක් චෛසිකයක් විදිහට මේ යම්කිසි අරමුණක් සිතක් ඒ වාගේම ඒ ආයතනේ ඒ විදිහට මේ මුණ ගැහෙනකොටම ඒ අරමුණේ රසයේ මතු කරන ස්වභාවය හැපෙනකොටම රසයේ මතු කරන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ අරමුණේ රසයේ මතු කළ රසය විඳීමේ ස්වභාවයේ හිතේම යෙදෙන වේදනා ගතිය නැත්නම් සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන වේදනා ස්කන්ධේ වේදනා චෛසිකය. එතකොට එහෙම හඳුනා ගන්න ධර්මයක් ඒ හිතේම යෙදෙනවා. ඒ සංඥා ස්වභාවයේ ඒ ලොකු පොඩි නිල් රතු ආදී විවිධ විදියට හඳුනා ගන්නවා, සටහනක් ඇති වෙනවා. ඒ වගේම ඒ වේදනා සංඥා අතරේ පින්වත්නි තව ප්‍රබල ධර්මතාවයක් ඇති වෙනවා, චේතනාව විපාක ශක්තිය ලැබෙනවා. චේතනාවෙන් මේ හිතයි හිතේ යෙදෙන චෛසිකයි ඒ ඒ කටයුතු වල යොදවාලමින් කාය කර්ම වචී කර්ම වගේම මනෝ කර්මත් රැස් වෙන ආකාරයේ වැඩපිළිවෙලක් මෙතන සිද්ධ වෙන හින්දා ඒ චේතනාවට උපකාර වෙනවා හිතේ යෙදෙන අනෙක් චෛතසික 49. එතකොට ඒ වේදනා සංඥා චේතනාව සහ ඉදිරි චෛතසිකින සංඛාරා ස්කන්ධේ මේ ස්කන්ධ තුන වගේම ඒ යෙදෙන්නේ විඥානයේ ඒ විඥාන ස්කන්ධේ විදියට ඒ ස්කන්ධ හතරමත් රූප ස්කන්ධේ විදියට රූපයත් මේවා වෙන වෙනම වෙන් වශයෙන් හොඳට අවබෝධ කරගන්න ඕන. නමුත් මේවා වෙන් කරලා ගන්න බැරි ධර්ම වින් කරලා ගන්න බෑ. වින් වශයෙන් අවබෝධ කර ගන්නට හැකියාව ලැබෙනවා, තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා නුවණ හසුරුවමින් කටයුතු කරනකොට. ඒ විදිහට පින්වත්නි ඔය ඇත්තු විදර්ශනා භාවනා පටන් අරගෙන අපි ඔබට පත්‍රිකා දීලා තියෙනවා. ඔක්කොම ලියලා මැනවින් සකස් කරලා පිළිවෙලට නොතේන වචන සරල කරලා ඔය ඇත්තන්ට සියල්ල ලබා දීලා තියෙනවා. විදර්ශනා භාවනා ඒ විදිහට වඩන්න පටන් ගන්නෙ මේ මෛත්‍රී නැත්නම් මේ බුද්ධානුස්සති මේ භාවනා වඩමින් සිටියදී පහළ වූ නාම රූප ධර්මයෝ අනිත්‍ය දුක්ඛය අනාත්මයි විදිහ නාම රූප ඔක්කොම එකට අරගෙන එතකොට අපි මේ නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට නන්වල බලමින් පින්වත්නි මේ නාම රූප ධර්ම වලට තව විශේෂ නමක් කියනවා. ඔය ඇත්තන්ගේ එකම ගමනාන්තය වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය නිසා මේ නාම රූප වලට අපි තවත් ප්‍රබල නමක් කියනවා, පංච උපාදා නක්ඛන්දා දුක්ඛා කියන එක අරගෙන පින්වත්නි පංච උපාදා නස්කන්ධේම දුකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපේ දුක්ඛ සත්‍ය වෙන්නේ මෙන්න මේ නාම රූප ධර්ම. එතකොට දුක්ඛ සත්‍ය වෙන්නේ නාම රූප ධර්ම. දුක්ඛංග ජාතික දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ අපි සංපයෝගාදී ඒ දුක්ඛද සියල්ලට මුහුණ දෙන සිද්ධ වෙන ආකාරය කොහොමද වෙන්නේ කියලා මේ නාම රූප නැත්තම් පංච උපාදානස්කන්ධය කියන දුක්ඛ සත්‍යයට ජාති දුක්ඛ ජරා දුක්ඛ ආදී කාරණා කොහොමද බලපාන්නේ කියන එක අවබෝධ කරගන්න තමයි ඔය ඇත්ත ටිකක් වැඩි වශයෙන්ම ඒ දුක් මේ භූමියේ හැසිරෙන්නට ඕනේ. ඒ විදිහට පින්වත්නි රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥානස්කන්ධය කියන ස්කන්ධ පහ ඔබ හොඳට දැන හන්නා ගන්නට ඕනේ. මේ ස්කන්ධ පහ අනිවාර්යයෙන්ම අනිත් ස්කන්ධයන්ගේ උපකාරයේ ඇතුළු ඇතිවන ධර්මතා. අනිවාර්යයෙන්ම රූපය වේදනා සංඥා සංකාර විඥානයන්ට පත්ති වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන රූපයට පත්ති වෙනවා. යම් දවසක රූපේ වේදනා සංඥා සංකාර විඥානයන්ට වේදනා සංඥා සංකාර විඥාන රූපයට පත්ති වෙමින් තියේදී සමහර උදවිය පංචමධ්‍යානිය උපදවාගෙන එය වැරදි විදිහට විමුක්තිය හිත නැති කර ගැනීම කෙලෙහි හිතලා භාවනා කළාම අර නාම රූප ධර්මයේ උපයෝගී කරගෙන ඒ තුලින්ද මේ හිත නැති කර ගන්නට උත්සාහ කරලා ඒ ඇත්තන්ට ඉතා සුදු කාලයක් මනුස්සාවිස වලින් ගත්තාම හිතා ගන්න බැරි තරම් දීර්ඝ කාලයක්. නමුත් සංසාරේ වැඩපිළිවෙල පැත්තෙන් ගත්තාම අතිසේම බොහොම සුළු මොහොතක්.
නමුත් මිනිස්සු විදිහට අපි ඒ අය දිහා බැලුවාම හිතා ගන්න බැරි තරම් මහා කල්ප 500ක්. නමුත් සංසාර කතාන්දරයෙන් බැලුවාම ඉතා සුළු කාලයක්. පින්වත්නි අසඤ්ඤ සත්‍ය වගේ තැනක හිටියත් එයින් චුත වෙනකොට නැවතත් ස්කන්ධ පහම කියන පංච වෝකාර තත්ත්වයකටපත් වෙන්නේ. අරූපී භූමියට ගියත් රූපී නැති වුණාට නාමකය තිබ්බාට එහි ඉන්න ආයු කාලයේ ඉඳලා එයින් චුත වුණාට පස්සේ නැවතත් පංච වෝකාර තත්ත්වයක්මයි තියෙන්නේ. මේ විදිහට ඒක වෝකා චතු වෝකාර පංච වෝකාර විදිහට තේරුම් ගත යුතු වෙනවා. එතකොට සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා දෙයක් නැහැ. සත්‍යේ පුද්ගලයක ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක හඳුන්වන්න තියෙන හොඳම වචනයක් තමයි ධාතු කියන එක. එතකොට චක්කු ධාතුවක් මේ රූප ධාතුවක් මේ චක්කු විඤ්ඤාණ ධාතුවක් මේ සෝත ධාතුවක් ශබ්ද ධාතුවක් සෝත විඤ්ඤාණ ධාතුවක් ගහන ධාතුවක් ගන්ධ ධාතුවක් ගාන විඤ්ඤාණ ධාතුවක් දිවහා ධාතුවක් රස ධාතුවක් දිවහා විඤ්ඤාණ ධාතුවක් කාය ධාතුවක් පොට්ටබ්බ ධාතුවක් කාය විඤ්ඤාණ ධාතුවක් මනෝ ධාතුවක් ධම්ම ධාතුවක් මනෝ විඤ්ඤාණ ධාතුවක් විදිහට පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට පත්වන සත්‍යී පුද්ගලී කාත්මයක් නොවන ඒ ධර්මතා මුන්ට නුවණට හසු කරගත යුතු වෙනවා. ඊළඟට පින්වත්නි ඔය ඇත්ත බොහෝ කාරණා සිද්ධ වෙන කර්ම වැඩපිළිවෙලේදී පින්වත්නි ආයතන වෙන චිත්ත වීති ඇතිවන ඒ ස්ථාන වෙන සිත හට ගන්නා තැන් වෙන ඒ චක්කායතන සෝතායත්න ගහනායත්න ජීවහායත්න කායායත්න මනායත්න කියන ආයතන හයකින් හොඳ අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. ඒක මේ ධර්ම ඥානයේ නිසා ඇතිවන අනුමාන නුවණක් නෙමේ, තමන් විසින් ඒ භූමිය තුල හැසිරලා ప్రత్యක්ෂ කරගත්ත අවබෝධ ඥානය ලබාගත අවස්ථාවක් වෙන්න ඕන. එතකොට චක්කායතන කියන්නේ චක්කු ප්‍රසාදයට නම, සෝතායත්නේ කියන්නේ සෝතප්පසාදයට නමක්, ගහනායත්නේ කියන්නේ ගහනප්පසාදයට නමක්, ජීවහායත්නේ කියන්නේ ජීවහප්පසාදයට, කායායත්නේ කියන්නේ කායප්පසාදයට, මනආයතනේ කියන්නේ සිත් 89ට. ඔය පින්වතුන් අද මේ කියලා දෙන විදිහට හොඳට හිතට මේ කවුණු ගන්න. මොකද අඟහරුවාදා භාවනා වැඩසටහන ඊළඟ පියවර වලට යන නිසා අහපව නැවත පැමිණීමක් වෙන්නේ මුලට. ඒ නිසා මුල කියලා දුන්නු ටික ඒ විදිහටම කටයුතු කරන්න ඔබේ ඉල්ලීම නිසා නැවතත් මේ පැහැදිලි කරලා දෙන්නේ. එතකොට බාහිර ආයතන තියෙනවා, රූපායතනේ රූපායතනේ කියන්නේ වර්ණ රූපීට, සද්දායතනේ කියන්නේ ශබ්ද රූපීට, ගන්ධායතනේ කියන්නේ ගන්ධ රූපීට, රසායතනේ කියන්නේ රස රූපීට, පුට්ඨාබ්බායතනේ කියන්නේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන්ට, ධම්මායතනේ කියන්නේ චෛතසික 52ට, සූක්ෂම රූප 16ට, නිර්වාණ ධාතුවට. එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි චක්කායතනය, ඒ වගේම රූපායතනය, සෝතායතනය, සද්දායතනය, ගහනායතනය, ගන්ධායතනය, ජීවහායතනය, රසායතනය, කායායතනය, පොට්ටබ්බායතනය, මනායතනය, ධම්මායතනය. ඒ විදිහට ආයතන 12 තේරුම් ගන්නවා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම 22. මේ ඉන්ද්‍රිය ධර්ම, මේ ඉන්ද්‍රිය ධර්ම එක්ක සම්බන්ධ වන ධර්මයන්ට අධිපතිකම කරනවා. ඉන්ද්‍රිය ධර්මත් එක්ක, මේ කියන ධර්මත් එක්ක, චක්කු සෝතාදී ධර්මත් එක්ක සම්බන්ධ වන ධර්මවලට අධිපතියා වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම. එතකොට අධිපතිකම් පවත්වමින් මේ ඉන්ද්‍රිය ධර්ම තමන්ට අනුකූල කරව ගන්නවා අර තමන්ට සම්බන්ධ වන අනෙක් ධර්මතා. තමන්ට සම්බන්ධ වන අනෙක් ධර්මතා තමන්ට අනුකූල කර ගන්නවා. එතකොට මේ විදිහට අධිපතිකම කරන හින්දා, තමන්ට අනුකූල කර ගන්න හින්දා, තමන්ට සම්බන්ධ වන ධර්මවලට අධිපතියා වන හින්දා ඒවට ඉන්ද්‍රිය ධර්ම කියලා කියනවා. චක්කුසෝත ගාන ජීවහා කාය ඉත්ති පුරුෂ ජීවිත මන සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපීක්ඛා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අනඤ්ඤා තඤ්ඤස්සාමි අඤ්ඤා අඤ්ඤතාවි කියලා.
ඊට පස්සේ උප්පත්තිකම යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ ජාති සංජාති උක්කන්ති අභි නිබ්බත්ති කණ්ඩානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති යා තේසං තේසං සත්තානං ඒ සත්වයන්ගේ තම්මි තම්මි සත්ත නිකායේ ඒ සත්ව නිකායේ ජාති ඉපදීමක් සංජාති මනාකොට ඉපදීමක් අණ්ඩජ ජලාබුජ සංසීච උපාතිකින් තැන්වල අණ්ඩජ කියන බිත්තරවලින් උපදීද්දී ජලාබුජ කියන ගර්භාෂයෙන් උපදීද්දී මිනිස්සු විදිහට වගේම අනෙකුත් සත්වයෝ විදිහටත් ඒ කියන්නේ මුවන් අතරේ අස්සයින් අතරේ අලින් අතරේ එහෙම ගර්භාෂයෙන් උපදීද්දී බිත්තරවලින් උපදීද්දී ගර්භාෂයෙන් උපදීද්දී ජාති මුලින්ම ඉපදීම වෙනවා මිනිස්සු අතර නම් ඒ වෙලාවේ මේ දැන් වැඩලා තියෙන රූප පරම්පරාවේ මුල්ම අවස්ථාව තිබේ තල තෙල් පැහැයකට වගේ පුංචිම අවස්ථාවක් කලල රූපයක් වස්තු දසේ කාය දසක භාව දසේ කියලා රූප කලාප තුනක් තිබේ මේ මොහොතින් නම් ඒ කලාපියෝ වැඩෙන්න පටන් ගන්නවා එතකොට ඒ විදිහට මුල්ම අවස්ථාවක් ඒ ජාති උප්පත්තිය ලබන බිත්තරවලදී එහෙම බිත්තරවලදී ජාති හිම උප්පත්තිය ලබනවා ඊට පස්සේ සංජාති මනාකොට උපදිනවා ජාති වගේම සංජාති මනාකොට උපදිනවා ඒ කියන්නේ වැඩෙන්න පටන් ගන්නවා අද ඔය ඇත්තෝ තලෙලුයි සුදුයි විවිධාකාර පාට තියෙනවා අතපය හොඳට වැඩලා තියෙනවා ශරීර ශක්තිය තියෙනවා විවිධ විදිහට අද ඔය ඇත්තන් ඇස් කන්න ආසාදී පිහිටල ඔහම තියෙනවා ඒ වුණාට ඔබේ සංජාති කාලය වෙනකොට කලල රූපේ පටන් අරගෙන කලලේ කියලා දැන් නම් මේ වර්තමාන ලෝකය මෞකස තුලේ ඉන සම්පූර්ණ මාස ගානට කිව්වට ධර්මානුකූලව අපි කියන්නේ පළවෙනි සතියට විතරයි ඒකට හේතු තියෙනවා එතකොට ඒ කලලේ විදිහට මුලම සතියේ ඉන්නකොට ටික 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 පින්වදී හේතුන්ගෙම වැඩෙන්න පටන් අරගෙන දෙවන තුන්වන අබ්බුද පීසි ඝන ආදී තත්ත්වවලට පත් වීගෙන සංජාති විදිහට මනාකොට වැඩෙන්න ඕන පින්වත්නි පෙර පින් හෝ පව් හින්දා ආයතන ලැබීම හෝ නොලැබීම විදිහට චක්කායතන සෝතායතන ආදී කලින් භවී ඊට කලින් භවී ඊටත් 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 පිට දීර්ඝ සසරට අදාළ යම් කර්ම වැඩපිළිවෙලක් නිසා ඒ අයට විපාක ශක්තිය විදිහට පෙනීම ලැබීම නොලැබීම ඇහිම ඇතිවීම නැතිවීම දැනීම ඇතිවීම නැතිවීම රස විඳීම ඇතිවීම නැතිවීම ආදී මේ හැම ආකාරයකටම ඒ බලපාන ආයතන ආදී ලැබෙන්න ඕන ඉන්පස්සේ කිසිම හැදෙන්න ඕන ලුම් හිම හැදෙමින් පිංගුත් නියපොතු හිම වැඩෙමින් ඒ විදිහට වර්ධනය වෙලා යම් මට්ටමකට මෙලොව පිංගුත් බිහි වෙන්න ඕන කර්මජ වායෝ ධාතුවේ තෙරපීමෙන්ම කර්මජ වායෝ ධාතුවේ තෙරපීමෙන් සංඝාටි පර්වතවලින් කුඩු කරන කෙනෙක් වගේ අධික දැඩි දුක් ගොඩක් විඳිමින් දැඩි පීඩාකාරී වැඩපිළිවෙලකින් උප්පත්තිය ලබන්නට ඕන මෙලොව සංජාති විදිහට. එතකොට ඒ විදිහට බැස ගැනීමක්. ඒ වගේම පින්වත්නි ඒ විදිහට උප්පත්තිය ලැබීමක් ඉපදීම මනාකොට ඉපදීම වගේම ඉන්පස්සේ පින්වත්නි තවත් උප්පත්තිය ලැබනවා සංසීච උප්පාතක විදිහට එතකොට උක්කාන්ති අපි නිබ්බත්ති ආදී කන්දානම් පාතුභාවෝ ආයත්නානම් පටිලාභෝ විදිහට ගත්තාම මෙන්න මේ කතාවට දෙවිවරුත් අයිති මේ කතාවට මිනිස්සුත් අයිති. ඔය ඇත්තෝ පින්කම් කරගෙන අද පින්කම් කරගෙන ඉඳලා යම් දවසක ඔබ කද්දි බොද්දි නාදි ඉද්දි යද්දි කතා කරමින් ඉද්දි වාහනයකදී නිදාගෙන කොයි විදිහකට හරි මානෙට පත්තේදී චුතියත් එක්ක ඔබ ප්‍රතිසන්දිය ලබනවා නම් දිව්‍ය ලෝකයක ඔබ ධ්‍යාන උපදවාගෙන නොපිරී ඉඳලා බ්‍රහ්ම ලෝකයක උප්පත්ති ලබනන් එදාටත් ඔබට මේක වලංගුයි ඔබ පුතග්ජනෙක් විදිහට සසල තවදුරටත් ගසාගෙන යනවා නම් ඒ තැන්වල ඉන්න ඇත්තෝ ඒ තැන්වලින් චුත වෙලා මනුස්ස දිව්‍ය බ්‍රහ්ම සතර අපාදී තැනක තමාගේ කර්මාරූප උපදිනවනම් ඒ හැමෝටම මේ වලංගුයි
සියලුම දෙනා උපදින්නේ ඔන්නෝයි විදියට අණ්ඩේ ජලාභුජ සංසේදජය කියන්නේ තෙත්ති ස්ථාන වලින් උපදින කුණුබින් කානුපල්ලේම උප්පත්ති ලැබෙන ඕපාතිකව කියන්නේ මව්පියන් නැතිව ස්කන්ධයන් කර්මා රූපව පහළ වෙනවා මව්පියෝ නැතිව ස්කන්ධයන්ගේ පහළීම දෙවිවරු අතර බ්‍රහ්මිය අතර පීතාදී කොට්ටාස අතර නරක ආදී තැන්වලෙහිම සිද්ධ වෙනවා ඕපපාතික උප්පත්තිය මේ විදිහට බිත්තර වලින් ගර්භාෂයෙන් පින්වත්නි අණ්ඩජ ජලාභුජ විදියට උපයත්නවා ඒ වාගේම සංසේජ විදියට තිත්බිම් වලින් උප්පත්ති ලැබන කුණුබිම් තිත්බිම් කානුපල්ලේ ඕපාතික විදියට මව්පියන් නැතිව ඉබීම පහළ වෙනවා ওই විවිධාකාරයේ විදියට හැම සත්වයකම පුංචිම සුද්ධ ජීවියාගේ ඉඳන් මහා ජීවියෝ දක්වා සියල්ල ගේම සූක්ෂම අයගේ ඉඳන් ඕලාරික අය දක්වා සියල්ල ගේම ඇහැට පේන අයගේ ඉඳලා ඇහැට නොපේන සියුම්ම අය දක්වා සියලුම සත්ත්වයන්ගේ හැම ආකාරයකම අද ඔය ඇතෝ මෙහිම ඇහැට පේන මනුස්ස භූමී හිටියාට අතීතේ ඕන තරම් ඕපපාතික සංසීච අණ්ඩජ ජලාභුජ තත්ත්වවල උප්පත්තිය ලැබල ඇති අණ්ඩජ කියන්නේ බිත්තර වලින් ජලාභුජ කියන්නේ ගර්භාෂයෙන් සංසීච කියන්නේ තිත්ති ස්ථාන වලින් ඕපාති කියන්නේ ඉබීම පහළ වෙනවා කියන එක එතකොට ඒ ගැන හොඳ අවබෝධයක් භාවනා වඩන පින්වතුන්ට ඕන වෙනවා මොකද ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියන් තීරුම් ගන්නේ උපකාර වෙනවා විඥාන විඥානයේ 15 වෙනි ස්ථාන හතකුත් තියෙනවා එයත් භාවනා වඩන පින්වතුන් අවබෝධ කරගෙන සිටිය යුතු කවුණක් වෙනවා නානත් කාය නානත් සංඥා ශරීර පහසටහන් ආදී විවිධාකාර කියන එකට අපි කියනවා නානත් කාය කියලා එතකොට ඒ උපත් ලැබෙන සත්වයින්ගේ සංඥාවත් විවිධාකාර වෙනවා එතකොට නානත්කාය ශරීරයේ විවිධාකාර වෙනවා සංඥාත් විවිධාකාර වෙනවා නානත්කාය නානත් සංඥා සත්වෝ සියලුම මිනිස්යෝ දිව්‍ය ලෝක වලින් දෙවිවරු විනිපාතික සත්වයෝ විවිධ ශරීර තියෙන ප්‍රතිපසන්දි විඥානේ අ හේතුක සුගති දි හේතුක ති හේතුක තත්ත්වවල භූමි තියෙන ඒ තැන්වල අය අපි නානත්කාය නානත් සංඥා කරන තවත් ඉන්න විවිධාකාර ශරීර තියෙන විවිධ පැහැය තියෙන ඒ උනාට ප්‍රතිසන්දි සංඥා විදියට එක සංඥාවක් උපදින අය ඒකට ප්‍රථම අධ්‍යාන භූමිය උපත ලැබෙන බ්‍රහ්මයෝ සතර අපාගත ඇත්තොත් නානත්කය ඒකත් සංඥා සත්වයෝ එතකොට නා ඒකත්කය නානත් සංඥා සත්වයෝ ඒගේ ශරීරවල බැබලීම ආදී කවුණු එක වගේ වෙන ප්‍රතිසන්දි සංඥාව අවිතක්ක විචාර අවිතක්ක විචාර හරි ඒ වගේ අවිතක්ක විචාර හරි වෙනස් වෙනවා ඒ අය ඒකත්කය නානත් සංඥා සත්වයෝ පරිත්තාබාදී විදිහට ඒ භූමිවල ඉන රූපාවචර ဒုတိය ධ්‍යාන විපාකයෙන් හරි තෘතිය ධ්‍යාන විපාකයෙන් හරි උප්පත්ති ලැබෙන ඒ බ්‍රහ්ම පරිත්තාබ අපමානාව ඒකත්කය ඒකත් සංඥා සත්වයෝ කියන්නේ පරිත සුභ අපමාන සුභ සුභ කින්හයට ආකාසා නංචායතන සත්වයෝ අරූපී භූමියයි විඥානං ඡයත අකින්චඤ්ඤයන අරූපී භූමි. ඒතු විඥානයේ මේ 15 වෙනි ස්ථාන හතේ. ඊට පස්සේ නව සත්තා වාසයක් තියෙනවා සත්ව වාසික ස්ථාන නවයක්. නානත්කය නානත් සංඥා නානත්කය ඒකත් සංඥා ඒකත්කය ඒකත් සංඥා අසඤ්ඤ සත්‍ය ආකාසා නංචායතනේ විඥානං ඡයතනේ අකින්චඤ්ඤය නීව සංඥා නා සංඥා එතනේ කියලා. ඔය නවයටම පින්වත්නි ඔය නවයටම සත්වයෝ තමන්ගේ කර්මා රූපෝ තමයි යන්නේ ඒ අය රැස් කරගත් කර්ම කවුරු හරි මැරෙන වෙලාවේදී. ඒ කියන්නේ ඔය ඇත්ත යම් දවසක මැරෙද්දි ඔය ඇත්ත ධානයක් උපදවාගෙන හිටියොත් අනිවාර්යයෙන්ම මුල් වෙන්නේ ධානය. ධානයේ තියෙනවා නම් ධානී නිසා ඔබ උපදිනවා බ්‍රහ්ම ලෝකවල උපදවාගෙන තියෙන ධානීට අනුව බ්‍රහ්ම ලෝකයක උපදිනවා නමුත් මාමැරීම පියාමැරීම බුද්ධ රත්නයේ ලීසල වීම සංඝ බේදේ රහතන් වහන්සේලා ඝාතනය කිරීම වගේම නියත මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම සතර අපායේ උප්පත්තිය ලබන ඊළඟ භවයේ හැබැයි ඔය කිව්ව දෙපැත්තේම කුසල අකුසල පැත්තෙන් ගරුක කර්මයක් බරපතල කර්මයක් නැත්නම් පින්වත්නි ඊළඟට තියෙන ආසන්න කර්ම මැරෙන වෙලාවේදී ඔය ඇත්තන්ට සිහිපත් වුණ හරි
නැත්තම් කලින් කරලා සිහිපත් වුණ නැත්තම් ඒ මොහොතේ ඔබේ හිතවතෙක් මේ ඔබේ කල්යාණ මිතුරා සමහරලාට ඒ මොහොතේ ස්වාමියාට භාර්යාව වෙන්න පුළුවන් භාර්යාවට ස්වාමිපුරුෂය වෙන්න පුළුවන් මව්පියන් දරුවෝ දරුවන්ට මව්පියෝ කොහොම වුණත් පින්වත්නි ඒ මොහොතේ සිහිපත් කරවපු හරි සිහිපත් නැත්තම් ඒ මොහොතේ කරපු හරි සිහිපත් වුණු හරි ආසන්න කර්මයක් වෙන්න පුළුවන් ගරුක කර්මයක් නැත්තම් ආසන්න කර්මයක් ගරුක ආසන්න කර්ම දෙකම නැත්නම් ආචින්න කර්ම කාලයක් තිස්සේ පුදු පුහුණු කරපු කර්මයක් මේ මොහොතේ මතුවෙන්න පුළුවන්. ඒ හින්දාන ඔය ඇත්තන සිල් රකින්නම කියලා කියන්නේ සීලයෙන් ලැබෙන ප්‍රතිඵල හින්දා. සිල් රැකිය යුතුම වෙන එක අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒ සිල් රැකීමේ උපරිමේ වෙනවා රහතන් වහන්සේ නමක් වුණාම අමුතුවෙන්ම පින්වත්නි රහතන් වහන්සේට ඔය ඇත්ත වගේ බොහොම ආයාසයෙන් දැඩි කැපවීමෙන් සිල් රකින්න අවශ්‍ය නැහැ. රහතන් වහන්සේගේ මුළු ජීවිතේම සීලවන්ත ජීවිතයක්ම වෙනවා. ඒකට හේතුව සිල්පද කැඩන අකුසල සිස්සියල්ලම නැති කළා, කෙලෙසුන් ඔක්කොම නැති කළා, සහ මුලින්ම සියලු සිල්පද රකින්න උත්තමයාණන් වහන්සේ නමක්. එතකොට පින්වත්නි ඒ විදිහට නුවණැති පින්වතුන් ගරුක ආසන්න කර්ම නැත්තම් ආචින්න කර්ම කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපු ඒ කර්මයක් බලපාන බව තීරුම් ගන්නට ඕන. එතනදී රාගේ හිම හිත නිතර හිත තුල නිතර පුරුදු වෙන්න දෙන්න එපා. කාටවත් පේන්නේ නැහැ කමන්නේ හිතේ රාගේ ඇති වුණාට මෙහෙම හිතනවා කියලා ඒ ගැන කල්පනා කර කර කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙනකොට ඌව තමයි මතුවෙන්නේ. වෛරයේ දේශේ හිම හරි මගේ හිතේ තරහා එයා ගැන තියෙනවා කියලා කවුරුත් දන්නේ නැණි කියලා තමන්ට අමනාපුණු කෙනෙක් සම්බන්ධ නිතර නිතරම පැසවමින් ඉන්නවනේ ඊර්ෂ්‍යා මානාදී තියෙනවනේ. හරි අතිසේම භයානක කවුණක් වෙනවා. මොකද චුතිපතිසන්දියට විපාක දෙන විතරක් නෙමේ ජීවත් ඉද්දිත් පින්වත්නි කරගන්න ඒ කර්මයෝ හින්දා මනෝ කර්ම විදියට අද ඇති කරගන්න ඒව හින්දා විපාක ලැබෙනවා මෙලොවට නිවන් දකින කම්මත්. මේ විදිහට ආචින්න කර්මේ කාලයක් තිස්සේ මානසිකව හෝ කායික වාචසිකව කරපු කියපු සිතපු ඒ යම්කිසි කර්මයක් මතු වෙනවා ගරුකාසන්න ආචින්න කර්ම ගරුකාසන්න කර්ම නැත්නම් ගරුක ආසන්න ආචින්න කියන තුන් ආකාරයටම කවුණක් මතු නොවුනොත් ඒ වෙලාවේ ඒ තුන් ආකාරයෙම මතු නොවුනොත් පින්වත්නි මතු වෙන්නේ කටත්තා කර්මයක් ගිය බව කලින් බව ඊට පිට අනාදිම දීර්ඝ සංසාරී කළ කී කර්ම. ඉතින් ඔය කර්ම කතාන්දරේ ඔය වැඩපිළිවෙල ඔය නාම රූප ධර්ම ගැන ඔබට අවබෝධ කරගන්න බැරි කමක් නැහැ. හැබැයි ඔබ තවමත් ඔබේ චිත්ත සන්තතිය තුළ කාමී පැලපැදියම් වෙන්න, ඉරිසියා මාන ආදී පැලපැදියම් වෙන්නට සියලුම මෝහ අහිරක අනුත්තප්ප ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා මච්චරිය ආදී සියලුම අකුසල ධර්ම පැලපැදියම් වෙන්නට ඉඩ දීලා නුපුහුණු సంతානයක් නම් ඔබ තවමත් පවත්වාගෙන යන්නේ ඒක අතිසේම කටුකයි අනාගතයට. නුපුහුණු సంతානයක් පින් වෙනුවට පින්වති පුහුණු సంతානයක් ඇති කරගෙන පුහුණු సంతානයක් වෙනුවට කුසල් වැඩුව సంతානයක් ඇති කරගෙන කුසල් වැඩුව సంతානයක් වෙනුවට පින්වති ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී බෝධිපාසික ධර්ම දියුණු තියුණු කරගන්නා సంతානයක් ඇති කරගෙන කෙලෙසුන් අසන්න පුළුවන් තත්ත්වයටම දියුණු කරගන්න ඕන ඔය ඇත්ත ඔබව. ඒ සඳහා ඔය ඇත්ත අවශ්‍ය කටයුත්තේ කර ගන්න ඕන. ඒකෙදි පින්වත්නි කාම භූමි, රූප භූමි, අරූප භූමි ගැනත් දැනගන්න ඕන. ඒ වගේම දේව ගති, මනුස්ස ගති, නිරේ ගති, පේත ගති, තිරිසන් ගති විදියට සත්වය උප්පත්ති ලබන ආත්ම භාව පහක් තියෙනවා. දේව ගති, මනුස්ස ගති, නිරේ ගති, පේත ගති, තිරිසන් ගති ආදී විදිහට මේ විදිහට පින්වත්නි අර විදර්ශනා භාවනාව පටන් ගද්දිම මේ ස්කන්ධ කියන දේ ලිහා ගන්න ඕන. ලිහාගෙන මේ කිව්ව දහම් කවුණු කාණා එක්ක ගලපලයේ තීරුම් අරගෙන රූප විදිහට වේදනා සංඥා සංකාර විඥාන වේදනා සංඥා සංකාර විඥාන විදිහටම ඒ ධර්මතා ඇත්තටම ඒ ධර්මතාවම හින්දා එයම හසු කරගෙන සත්‍ය වශයෙන් පවතින වැඩපිළිවෙල තීරුම් ගන්න ඕන. ඇත්තටම නැති මුලාවකට වැටලා ආත්මේ මම සත්‍යයා පුද්ගලයා කියලා හිතළු ගොඩක ජීවත් වෙලා නමුත් සනිකවම ඇතිවන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වැඩපිළිවෙලේ
පීඩාවෙන් හිටියාට නමුත් තමන්ව මෝහයෙන් වහගෙන හිටියොත් පින්වත්නි බොහෝම කරදර පීඩා ගොඩ සසර ගමනේ ඇති වෙනවා. ඒ නිසා නුවණැත්තෝ විදර්ශනා භාවනාව ආරම්භ කරන්න ඕන. එය දුෂ්කර නැහැ. කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ නමක් ඉන්නවනම්. ඒ අපහසුයක් නෑ. ඔය ඇත්තන්ට ඇතිවන හැම ගැටලුවක්ම ගුරුවරුත් එක්ක කතා කරලා තේරුම් මිවිසඳ ගන්නවා නම් ඒ කිසිම අපහසුයක් නෑ කියලා දෙන විදිහට ඔය ඇත්ත කටයුතු කරගෙන යනවා නම් පින්වත්නි මෝහය නැති ප්‍රඥාව ඇති තත්වය ඔබ තුළ උපදවා ගන්නට ඕන. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්මතා හොඳට තේරුම් අරගන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ දහම් පොත්පත් කියවන්නට ඕන. අවබෝධය ඇති කරගන්නට ඕන. කෙලෙසුන් නැති කරගන්නට කටයුතු කරගන්න ඕන. ඉතාම සුළු කාලයයි ජීවත් වෙන්න තියෙන්නේ. ඉතාම සුළු කාලයයි තියෙන්නේ. හැබැයි පින්වත්නි කලින් භවයේනොත් හිස් තැනැත්තෙක් විදියට ඇවිල්ලා තවත් බොහෝ දේවල් ගොඩ ගහගෙන ඉඳලා ඒ ගොඩ ගහ ගන්න කාලයේ කරගත් කර්මත් මේ තමන් අනාගත සංසාරයේට හේතු විදියට රැස් කරගෙනත් ඉඳලා මෙතෙන්දිත් හිස් කෙනෙක් විදියටම යන්න වුණොත් මේ වගේ අවස්ථාවක් අය ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඔය ඇත්තෝ මේ අවස්ථාව බලාපොරොත්තුවෙන් ආව හින්දා තමයි මේ අවස්ථාව ලැබුණේ. ඒ වගේ ආදරණීය මව්පියෝ ලැබුණේ, ඒ වගේ බෞද්ධ රටක් ලැබුණේ, ඒ වගේ පින්වත්නි කල්යාණ මිත්‍ර හිතවත්කම් ගොඩ නැගුණේ, උතුම් සී සද්ධර්මයේ සවන්ේ කාන් ලැබුණේ. ඒ වගේම පින්වත්නි භාගවත් බුදුරජාණන් වහන්සේ උතුම් සී සද්ධර්මයේ ඊ ආරි පින්බර උත්තම සංඝරත්නේ තුනුරුවන් සරණ යන්න පුළුවන්කම ලැබුණේ. සිරරක ඉන්න මේ නාම රූප වැඩපිළිවෙල ඔබට දැනගන්න පුළුවන්කම ලැබුණේ ඔබේ පෙර ප්‍රාර්ථනා බලාපොරොත්තු හේතු සම්පත් මොහුකුරායය වගේම පෙර පින්වත් හේතු සම්පත් වෙන්න ඇති. මෙතනදි කරගන්න නැතුව ඊළඟ භවෙදි කරගන්නවා කිව්වහම එතෙන්දිත් මේ වගේම දේවල් කරගෙන එනකොට පින්වදී එතෙන්දිත් ඊළඟ භවයට කල් දැම්මොත් දන්නේම නැතුව අකුසල පැත්තත් එක්ක ලීසි වෙන්නේ ඊළඟ භවයට යයිද යනකොට එහෙම මේ එන්න පුළුවන් වේද කියන්නත් බෑ. මේ තරම් භයානකයි. නමුත් ධර්මයේ හැසිරিলা නිවන් දැකීමම අරමුණු කරගෙන කල් නොයවා ලබන භවයකට නොතබා මෙතනදිම නිවන් දැකීම අරමුණු කරගෙන ඔබ උත්සාහවන්තව කටයුතු කළොත් ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන් ලබා ගන්න පුළුවන්. යම් හේකින් නොලැබුණොත් නොලැබෙන්නේ ඔබේ හේතු සම්පත් දුර්වලකම. නමුත් ඒ ගැටලුවක් ඉන්නේ මේ කරනදී හේතු සම්පත්තිලා ඊළඟ භවී විපාක ලැබෙන හින්දා. නාම රූප ධර්මියු අනිත්‍යයි. අනිත්‍යෝ නාම රූප ධර්ම වැඩ පිළිවෙලක හැසිරෙන ඇත්තෝ පින්කම් කර ගත යුතුයි, භාවනාදී කටයුතු කර ගත යුතුයි. ඒ උපකාර වෙනවා නිවන් දකිනකන් නාම රූප ධර්මයන් හටගන්නා හේතුන්ගේ පැත්තින් යහපත් හේතු ලබා දෙන්නට. ඒ අතරේ පින්වත්නි ඒ ඇත්තෝ යහුසුලුව කල් නොයවා කාමයට ඉඩ දෙන්නේ නැතුව, කේන්තියෑමට ව්‍යාපාදයේ ඉඩ දෙන්නේ නැතුව, කම්මැලිකමට, අලසකමට, පහුවට කල්දානයකට, හිතට කල්දානයකට, තව ටිකකින් කරනවා කියේ තව තවත් කල්දානයකට ඉඩ දෙන්නේ නැතුව, එහෙම පොඩ්ඩක් හරි එහෙම කරාදී ඉන්පස්සේ ඒක දිගින් දිගටම වැඩෙන්න පටන් අරගෙන ඒ ඔස්සේම කල්දදා එක ඇබ්බැහි වීමක් විදිහටම කල්දදා යනවා. අන්තිමට කෙලෙස් කන්දක් වෙනවා දන්නේම නැතුව. ඒ වගේම හිතේ නොසන්සුන්කම් පසුතැවීමට ඉඩ දෙන්නේ නැතුව, බුද්ධාදී අටතැන් හි සැකේට ඉඩ දෙන්නේ නැතුව, ඉරිසියා මානාදී කිලිටි ධර්ම වලට ඉඩ දෙන්නේ නැතුව, චිත්තසන්තතිය පිරිසුදු කරගෙන, දියුණු කරගෙන, ප්‍රබල කරගෙන, මඟපල් ලැබීමේ අදිස්ථානයෙන් කටයුතු කරගන්න ඕන. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්මතා අවබෝධ කරගන්න, නුවණට හසු කරගන්න, බෝධිපාසික ධර්ම දියුණු කරගන්න, ඊට පස්සේ පටිච්චසමුප්පාද ක්‍රමයට ගිහිල්ලා හොඳට ඒ කවුණු සිද්ධ වෙන්නේ කොහොමද කියලා එකිනෙක කවුණු අරගෙන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වදේ කල් නොයවාම ඒ උතුම් කවුණු සිද්ධ කරගන්න හැටි සිහිපත් කරනවා. සාදු 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 ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තන්ට දැන් ඉල්ලීම කරපු හින්දායි මම නැවත මේ පැහැදිලි කිරීම කළේ. භාවනා කටයුතු කරන්න කියලා අපි ඔබට උපදෙස් දෙනවා. භාවනා නොකර ඉන්න එපා. ගිය අඟහරුවා දැන් පස්සේ මේ අඟහරුවා දෙනකොට ස්වාමීන් වහන්සේ අපි මුහුණු දිහා නම් එහෙම බලනවා සහභාගී වෙලා නැද්ද කියලා, අපි ආවත් නැද්ද කියලා යන්න ඕනේ කියලා ඉන්න බෑ.
ඔය ඇත්තු අනිවාරයෙන්ම මේ පින්වත්න භාවනා කළ යුතුමයි කළ යුතුමයි. උදේට වෙලාවක් හවසට වෙලාවක් වින්කරගත යුතුමයි. දෛනික ඉරියාපත භාවනා හැම පැත්තම ආවරණය කළාන අපි ඔබට ඉරියාපත භාවනා දුන්න, පටික්කුල මනසිකාර භාවනාව දුන්න, තිලක්ෂණයට නැන්වීම දුන්න, විදර්ශනා හැසිරෙන විදිය ඒ ඔක්කොම ටික ඔබට කියලා දීලා තියෙන හින්ද ඔබට සුවසේ කටයුතු කරගත හැකියි. අපිට දවසක දෙකක භාවනා ප්‍රෝග්‍රෑම් එකක් තියන ස්වාමීන් වහන්සේලාට පුළුවන් කමක් නැතුව තිබේ ස්වාමීන්. ඒක නම් බොහොම හොඳ අදහසක් නේ. අන්තර්ජාලය සිහිම කරන්න පුළුවන් නේද? එහෙම නැත්නම් අපිට දිගටම මේක මේ පැයක් නෙමෙයි අපිට එතකොට ලොකු දෙයක් කරගන්න පුළුවන් කියලා හිතන ඒකට කැපලා කරන නිසා. දැන් අපි කොරෝනා වසංගත කාලේ එන්න කලින් රත්නපුර අපේ ආරණ සේනාසනේ දින 10ක් නතර කරගෙන උදේ 4 ඉඳලා රාත්‍රී 10 දක්වා වෙනම කාලසටහනකට ඒයට කාලසටහන් දිලා දානමාන ආදී ඔක්කොම ලබා දීලා ක්‍රමානුකූලව භාවනා පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් කරගෙන ආවා. ඒක తాවකාලිකව නතර කළා මේ කොරෝනා වසංගත තත්ත්වයේ හින්දා. ඒ වගේම අපේ ආරණ සේනාසනේ తాවකාලික පැවිදි කිරීමේ කාරණා සිද්ධ කරලා මාස 3ක් අවම විදිහට තියලා ලොකු පුහුණුවක් ලබා දුන්නා. ඒවත් නතර වුණා. මේ අභිධර්මාදී බොහෝ දේවල් තිබුණා. ඒව නතර වුණා. හැබැයි ඒ යෝජනාව නම් හොඳ අන්තර්ජාලයෙන් අපිට කරන්න දෙසි නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේක මොකක්ද? ඒක හොඳ අදහසක්. සනස తాවකාලික වහන කිරීමක් සිදු වෙනවද? හැබැයි අපිට අපේ කහනින්ද මහත්මයාට මේ නෝන මහත්මෙන් අනිමැති ඕන වෙනවා. අනේ අනේ ස්වාමීන් වහන්සේ දීලා තියෙන්නේ 100%ක්ම. අපේ ස්වාමීන් වහන්සේ ඒ తాවකාලික පැවිද්ද මේ කාන්තාවන්ට නැද්ද ස්වාමීන් වහන්සේ? අපි කාන්තාවන් తాවකාලික පැවිදි කරන්නේ නැහැ. මොකද බිස්සුණේ ශාසනයේ ලෝකේ අතුරුදහන් වෙලා තියෙන හින්දා. මීට අවුරුදු 10කට කලින් බිස්සුණේ ශාසන අතුරුදහන් වුණානේ. නමුත් කාන්තාවන්ට පැවිදි ජීවිතයක් තුළ කරන්න පුළුවන් සියල්ලම කිසිදු අඩුපාඩුවක් නැතුව නොපිරිහෙලා සම්පූර්ණ කරමින් කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙනවා. තමන් ඉන්න නිවෙස්වල මේ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන කාන්තාවන්ට උනත් අපේ ආරණ සේනාසනේ වෙනම ආරාසිත වෙනම කොටසක් වෙන් කරලා තියෙන අපේ ආරාන්නේ මේ උපාසික ආරාමයක් නැහැ. බිහි කරන්නේත් නැහැ. ඒ කියන්නේ මිහිනි ආරාමයක් අපේ ආරණ සේනාසනය තුල නැහැ. අනාගතේ බිහි කරන්නේත් නැහැ. නමුත් මේ වෙනම ඒ අයට වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. වෙනම මේ විශාලයනේ අපේ ආරණ සේනාසනේ අක්කර 60ක් විතර තියෙනවානේ. වෙනම කුලසක ආරාසිත කුටි පෙළක් තියෙනවා. දින 10ක් වගේ නතර වෙලා ඒ ඇත්තන්ට භාවනා කරන්න පුළුවන්. ඒ විදිහට කටයුතු දැස්ති කරලා තියෙනවා. අර අපේ ස්වාමීන් වහන්සේ මාස 3ක වගේ වැඩසටහනකට කාන්තාවන් සම්බන්ධ කරගන්න ඇතේ දස සීලය සමාදන් වෙලා එහෙම මාස 3ක් විතර එක දිගට එහෙම නතර වෙලා භාවනා විදර්ශනා වඩලා එතකොට අපේ ස්වාමීන් වහන්සේ ඉන්නවා එතකොට කමටහන් සුද්ධ කරගන්න ඒවා මේ ඔපල එහෙම අවස්ථාවක් නැද්ද අපේ ස්වාමීන් වහන්සේ කාන්තාවන්ට? කාන්තාවන්ට දැන් අපේ ආරණ සේනාසනේ තුලිහිම අවස්ථාවක් දුන්නොත් ඒ කියන්නේ දින 10ක් දැන්ට දීලා තිනවා අපි. නමුත් ඊට වඩා දීර්ඝ කාලයක් දුන්නොත් සංඝරත්නයේට බොහෝ නිඳා අපහාස ආදී බොහෝ අපහසුතා වලට මුහුණ දෙන සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා වැඩේ ඉන්න ආරණ සේනාසනේ තුල එවැනි අවස්ථාවක් නැ වෙනම කාන්තාවන්ට ඒ සඳහා වෙනම ස්ථානයක වෙනම සුදුසු විදියට වැඩ පිළිවෙලක් ඒ විදියට සකස් කරලා දෙන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. අර ඒ වගේ වැඩසටහන් වල සහභාගී වෙනම ස්වාමීන් වහන්සේ එතන ලොකු මේ තමන් ඉදිරියට එනවා තමන්ගේ සිත විදර්ශනාව ඒ ලොකු ශක්තියක් එනවා 5 වෙනි 6 වෙනි දවසේ වගේ ස්වාමීන් වහන්සේ ඉඳලා
අනිවාර්යයෙන්ම දැන් මීට කලින් දින 10යි වැඩසටහන පටන් ගද්දි කාන්තාවක් දින 10යි ඉන්නා පිරිමියා දින 10යි ඉන්නා පිරිමියාට වෙනම කොස්සක් කාන්තාවට වෙනම කොස්සක් අපි ආරන්නේ තියෙන්නේ. එතකොට ඒ දින 10යි වැඩසටහන් වලට එයයි ඉන්නකොට පළවෙනි දවසේ වගේම 2 3 4 එනකොට එයයි සෑහෙන ප්‍රබල විදියට මේ සත්‍තිමත් වෙලා අන්තිම දිනේ එනකොට මේ යන්න කියලා අපි කියන්න ඕන නැත්තම් ඉන්නවා. ඒ තරමටම මේ ඒ අය ප්‍රබල සුවයක් ලබමින් සෑහෙන ඉදිරියකට මේ ඇවිල්ලා මේ කටයුතු කර ගන්නවා. නමුත් අර පවතින සම්මත ලෝකයේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඉන්නෙත් අතලොස්සයි. උන්වහන්සේලාට කිසිදු ආකාරයක අපහසුවක් පීඩාවක් සමාජය තුළින් නිර්මාණය නොවී තියා ගන්න ඕන හින්දා මේ කටයුතු කරන එක අසාධාරණයක් නෙමෙයි. තියෙන සංගරත්නයක් නැති වෙලා යයි මේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක වුණ නැත්නම් නේද මේක මහත්තයා. කොරෝනා නීති වලට අනුගත වෙලා අපට ප්‍රෝග්‍රෑම් එක දවස් 10 ක ආපහු කරන්න බැරි වේද? ඔව් දැන් රත්නපුරේ මේ කොරෝනා තත්ත්වය දැන් ගොඩක් අවම වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පහුගිය පොයේ දවසේ නම් සීල වැඩසටහනුත් ආරම්භ කළා. කොහොමත් තත්ත්වය හරියටම තීරුම් ගන්න වෙන්නේ අවුරුදු කාලෙන් පස්සේ. අවුරුදු කාලෙන් පස්සේ රට පුරා නැවත රැල්ලක් ඇති වු නැත්නම් අපි දින 10 වැඩසටහන පටන් ගන්නවා මහත්මිය. එතකොට අපි දැනුම් දෙනවා. අවසරයි හඳුරන්නේ මේ මියගිය ඥාතින්ට පින් දෙන්න කියන මේ මම කලින් කරලා මේ පොඩි ප්‍රශ්න වගේකට මුහුණ දුන්න හාමුදුරනේ ඊට පස්සේ මේ ඒක අය ඉන්දියාවේ පූජාවක් කරන්න තියලා කියන්න කියලා බොහොම ඒ තත්වයකට මුහුණ දෙන්න සිදු වුණා හාමුදුරනේ. ඒ සම්බන්ධව කළ යුතුද? මොකද ඒකෙදි කියනවා අපි දන්නේ නැති ඊට සංසාරේ ගොඩාක් පරණ කට්ටියත් එන්න පුළුවන් කියලා එහෙම කරනකොට ඒ ගැන උභහන්සේගේ අවවාදේ. ඕපින්වන්ත මහත්මයා ඒක මෙන්න මේ විදියට තේරුම් ගන්න. දැන් ඔය ඇත්ත මෙතන මෙහෙම මනුස්ස ලෝකේ ඉන්නකොට කලින් භවයේ ඔබේ භාර්යාව ප්‍රේතියක් වෙලා ඉන්න පුළුවන්. එතකොට ඔබ දැන් කාන්තාවක් නම් කලින් භවයේ ඔබේ පිරිමියා ප්‍රේතයෙක් විදියට එන්න පුළුවන්. කලින් භවයේ සමහරට මව්පිය දීපලාදී විවිධ මොන හරි ගැටලුත් එක්ක තිබ්බනම් ප්‍රේත ප්‍රේතියන් වෙන්න පුළුවන්. ඊට කලින් භවයේ සරියුත් මහරහතන් වහන්සේගේ සිදුවීමක් අපිට හම්බ වෙනවා. ආත්ම භව පහකට කලින් මෞතුමියක් පින්බලාපොරොත්තුෙන් ආපු සිදුවීමක් සම්බන්ධව. එතකොට සත්පුරුෂ පින්වත්නි අන්න ඒ වගේ ඔය ඇත්තන්ගේ කලින් භව වල හිතිය අයාතරේ කවුරු හරි කෙනෙක් අද පාදාතූප ජීවීනා ඒ ඇයට කෑම නැත්නම් කෑම ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඒ අය ඉන්න තැන, අනිත් එක තමයි ඒ අයගේ කලින් නෑදෑයේ පින් අනුමෝදන් කළාම ඒ පින් අනුමෝදන් වීමේ. ඒ කටි ඉන්න තැන හම්බ වෙන්නේ කෙලසොටු සැරව ලී මුත්‍රා දහදිය වගේ පේතීන් ස්ථිර වාසස්ථාන නැහනේ. කෙලසොටු සෙමසැරව වගේ ඒ ඉතාම පහත් පිළිකුල් ආහාර එතන තියෙනවා. ඒ ඇයට ඒ ආහාර වලට අමතරව ඒ ඇයට ඉතාම යහපත් හොඳ ආහාර ගන්න පුළුවන් කලින් භවී නෑදෑයෝ පින් අනුමෝදන් කළහම. ඒ නිසා ඒ අය යහපත් හොඳ දේවල් බලාපොරොත්තුෙන් කෑම්බීම ඉඳුම් හිටුම් බලාපොරොත්තුෙන් සැප සම්පත් බලාපොරොත්තුෙන් කොහොමත් හොයාගෙන එනවා. අර වගේ පින් අනුමෝදන් කරන්න පුළුවන් තැනක ඉන්නවා නම් තමන්ගේ නෑදෑයෝ හොයාගෙන ඇවිල්ලා ඒ අය පින් අනුමෝදන් කරනවා නම් පින් අනුමෝදන් වල ආහාර පාන ආදී උපදවා ගන්නවා. පින් අනුමෝදන් කරන්නේ නැතුව අර පුද්ගලයා මේ ඇත්ත කතාව දන්නේ නැතුව ඒක නා වෙලවන්න නැත්තම් බෝතල් අරගෙන බෝතල් වලට දාන්න කොහෙට හරි කරන්න කන්න ඉල්ලගෙන ඉන්න කෙනා බොන්න ඉල්ලගෙන ඉන්න කෙනා ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් ඉල්ලගෙන ඉන්න කෙනාට ඊ ඉල්ලන දේ දෙන්න නැතුව කරදර ගොඩක් කරන්න ගියාම අර කෙනා කොහොම හරි එකෙන් කරවිලා මේ කෙනාටත් ඉතින් කරදර කරයි.
හැබැයි මේ පින් අනුමෝදන් කළාම අපින් අනුමෝදන් උනුවය නම් කවදාවත් කලදර කරන්නේ අනේ මට ආහාර දුන්නේ මෙයානේ මට මේ ඉඳුම් හිටුම් පහසුකම් දුන්නේ මෙයානේ කියලා අර ජීවත් ඉන්න නෑදෑයට ආශිර්වාද කරන උව රැක ගන්නවා ගමනක් යනකොට අපි හිතමුකෝ පාරේ පයින් යනවා කියලා පිටිපස්සෙන් ආද වාහනයක් එයා හැප්පෙන්න හරි යනවා නම් ඉක්මනටම තල්ලු කරලා දාලා පැත්තකට කරලා බේරන්න හරි ඒ වගේ තත්ත්වයකට හරිපත් වෙනවා එනිසා සත්ව ලෝකයේ පරදත්තූප ජීවි අය තමයි පින් අනුමෝදන් වෙන්නේ. ඒ අය පින් අනුමෝදන් වීම ඔය ඇත්තෝ ඔබේ දුක්ඛිත අසරණ ඥාතියට පින්දීම තුලින් ජනිත කරගත්ත පින්කාරයේ බවටත් පත්වෙන එක තවත් විදිහකට කිව්වොත් ඔබේ මිය ගිය ඥාතියාට ඔබ පින් දුන්නොත් ඔය ඇත්තන්ට තවත් ඒක පිනක් වෙනවා. මොකද කන්න නැති කෙනෙක්ට බොන්න නැති කෙනෙක්ට ඉන්න හිටින්න නැති කෙනෙක්ටයි ඔබ උදව් කරලා තියෙන්නේ. ඔබේම සමහරලාට අතීතයේ හිටිය අමු සැමියෝ දූ දරුවෝ මව්පියෝ නෑදෑ හිත මිතුර තමයි ඒ ඉන්නේ. එතකොට පාදාතූප ජීවියයට පින් දිය යුතු වෙනවා. නමුත් කරදර පීඩා ඇතිවීම පාදාතූප ජීවි අයගෙන් වෙන දෙයක් නෙමෙයි. පාදත්තූප ජීවියයෙන් වෙන පින් අනුමෝදන් වුණාම ඔබටත් පින් සිද්ධ වෙනවා ඔවුන් ඔබට ආශිර්වාදත් කරයි ඔවුන් යහපත් තත්ත්වයකට පත් වේ ඔබටත් උදව් කරයි නමුත් උදව් බලාපොරොත්තු වෙන කරන්න එපා නමුත් පින්වත්නි කරදර කරන එක වෙනත් එකක් කරදර කරන්නේ කලින් භවයේ දැන් ස්වාමී දැන් පිරිමියෙක් නම් කලින් භවයේ භාර්යාව දැන් කාන්තාවක් නම් කලින් භවයේ ස්වාමි පුරුෂ නැත්නම් මව්පිය ආදී අය ජම්මාන්තර වෛරක්කාරය විදියට එන්න පුළුවන් ඒ ජම්මාන්තර වෛරක්කාරය විදියට ආවහම ඒ වගේ කට්ටිය අර ජීවත් ඉන්න අයට හිරිහැර කරන්න පුළුවන් වදින්න පුළුවන් අර සාංශාරික වෛරේ පිරමාගෙන ඉන්න පුළුවන් එතකොට ගෙවල්වල ධාර්මයේ ගෙවල්වල ඥාතීන්ට පින් දෙමින් ඉන්නකොට අර කෙනෙකු කරදර කරද්දි හිතෙන්න පුළුවන් මේ ඥාතීන්ට පින් දීම හින්දාද එහෙම උනේ කියලා නෑ කොහොමත් කරදර කරන කෙනා කරදර කරන් දෙන්නේ ඒක වෙනම දෙයක් යක්ෂය වෙලා උපදිනවා ප්‍රීමේ වාගීම තව දඩබ්බර චරිත විදියට තව සමහරවම උප්පත්ති ලැබනවා ඒ විවිධාකාර විදියට ඒ වගේ කට්ටිය පලිගණී වගේ වට එන්න පුළුවන් අර අතීතේ තියෙන්නේ පලිගැනීමට යක්ෂයෝ ඇවිල්ලා හරක් ආවේශ වෙලා ඇනලමානියට පත් කරපු සිද්ධියෙම දාරුචීදී හාමුදුරන්ට උනත් අදාළව ඒ විදිහට මේ ඒ කවුණු තේරුම් ගන්න ඕන අර අමනුෂ්‍යයන්ගේ බලපෑ වෙන මේක ඒකට උත්තරේ දෙන්න ඕනේ කල්යාණ මිත්‍ර දේවෝ හිම සමීප කරගෙන කොහොමත් අපි ඔය ඇත්තන්ට පූර්වක උත්යන් වල දේවතා ආරාධනා කරලා උදී හවස දෙවියන්ට පින් අනුමෝදන් කර දේවෝ ඔබේ නිවස වලට එන යනකොට වටේ ආරස්සා කරලා දැයි දීගාය කුමාර යගේ සිද්ධියදී වගේ නිතර දේවවරු එන යනකොට යක්ෂයන්ට දේවවරු ඉන්න දෙන්නේ නැහැ ලෙවලා දානවා. ඒ යක්ෂ කතා වෙන එක, ප්‍රේත කතා වෙන එකක් ඒක පටලව ගන්න හොඳ නැහැ. හැම දුඩප්පින් එතකොට ගොඩක් පැහැදිලි වුණා. එක්තරා වංශේ අවවාද කරන්නේ මියගේ ඥාතින්ට පින් දීම වරදක් නැහැ. එහෙම ඒ අයකේ වෙත අදාළ විනයක් තියෙනවාද? එහෙම පින් දෙන කට්ටියට හිරියර කරන්න එපා කියන එක වගේ දෙයක් දැන් හිතන්නක මිනිස්සෙට පින්වන්ත මහත්මයා කන්න බොන්නේ නැතුව උම්හිටි තැන් නැතුව තියෙනකොට ඒ මිනිස්සයාට තමන්ගේ නෑදෑයේ පවුල ලොකු අම්මේ කරේ තාත්තේ කරේ නැත්නම් ඒ අප්පච්චියක් පවුල් පරපුරේ කවුරු හරි කෙනෙක් කන්න බොන්නේ ඉඳුම් හිටුන් දුන්නොත් අර කෙනා තමන්ට කන්න බොන්න දෙන ඉඳුම් හිටුන් දෙන කෙනාට වද දෙනවද හිරිහැර කරනවද බහුතරයක් ගත්තහම අනිවාර්යයෙන්ම කලගුණ සලකනවා තමන්ට නැති බැරි දෙයක් දුන්නට පස්සේ කොහොමත් ඉතින් සහයෝගය ලබා දෙනවානේ මේ ඒ අයගෙන් එහෙ වෙනවා නමුත් අර අමනුස්ස කරදරියට ඥාතීන්ට පින්දීම ගෙවල් වල කෙරෙන්න ඕන. ඕකට හොඳම උත්තරේ හම්බ වෙනවා අපේ ජානුසෝමිය සූත්‍රයේ කියවුවාම. ඒකේ ওই පිළිබඳ අදාළ විස්තර බොහෝමයක් වෙනවා. තිරුකුඩු සූත්‍රයේ වගේ පීතවත්ති බොහෝ තැන් කියවන්න. එතකොට යක්ෂයින්ගේ කරදරේ මේ පින් දුන්නත් නොදුන්නත් එන්න පුළුවන්. අමනුෂ්‍යයන්ගේ කරදර එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කරන්න ඕන අර දෙවියන්ගේ ඇසුරත් ලබාගෙන කටයුතු කරන ආටනාටිය පිළිති එහෙම තියෙන දෙවියන්ට හඬගාලා කියන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කළානේ. ඒ නිසා ඔය ඇතු උදේ දිනස බුද්ධ වන්දනාව අනිවාර්යෙන් කරනවා ඇතනේ. හවස බුද්ධ වන්දනාවත් අනිවාර්යෙන් කරනවා ඇතනේ.
ඒවා කරන්න කලින් පින්වත් දේවතා ආරාධනාව කරන්න දෙවියන්ට ආරාධනා කළ දෙවිවරුත් නිතර නිවෙස් වලට එන යන පිරිසක් කරගෙන ඒ සම්බුද්ධ වන්දනාදී අවසානයේදී දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න පින් දෙනකොට ඒ දෙවිවරු ඔය ඇත්තන්ගේ නිවෙස් වල නිතර එන හින්දා අතීත ජම්මාන්තර වෛරක්කාර යක්ෂීට උනත් එන දෙන්නේ නැතුව ඉවත් කරලා ඔවුන්ගෙන් වෙන කරදර නැති කළ ඔබ ආරක්ෂා කරයි. ඔබේ මියගිය නෑදෑයෝ වුණත් මේ පරදත්තූප ජීවීව පින් බලාපොරොත්තුවෙන් ඔබේ නිවෙස් වටා ගැවසෙමින් ඉඳලා ඔබ පින් අනුමෝදන් කළාම ඒ පින් අනුමෝදන් වෙලා ඔබ වටා ගැවසෙමින් ඉද්දි ඔය ඇතු ඉන්නව තැන්වල ඉන්නකොට ඒ ඇයට පේනවා නම් ඔබේම ජම්මාන්තර වෛරකාරයේ අතීත වෛරකාරයේ ඔබේ නිවෙස් වලට ඔබේ ඉන්න තැන්වලට ඇවිල්ලා ඔබට කරදර කරන්න වෙලා වෙන බලන් ඉන්නවා කියලා අර පින් අනුමෝදන් වන පේත කොට්ටාසේ ඌන්ට වඩා බල සම්පන්න දෙවිවරුන්ට කියලා හරි දෙවිවරු හරහා අර පිරිස වෙලවල දාලා හරි ඒ සුදුසු විදිහට ආරක්ෂාව සලස්සනවා. ඒ නිසා පින් දීමයි අමනුස්ස කරදර දෙකයි දෙකක් වටලව ගන්න එපා. හම්දුනේ කොහොමද බුදුන් බුද්ධ වන්දනාවට කලින් දේව ආරාධනා කරන්න ඕන? මම වට්ස්ඇප් මේ ගෲප් එකට පොඩි හාමුදුරුවත් එවන්නම්. මේ දේවතා ආරාධනා දෙකක් තියෙනවා, ඒ දෙක ලබා දෙන්න. හොඳයි. මොකමත් බුදුන් වන්දනා කරලා ඉවරලා භාවනා කරලා මම පින් අනුමෝදන් කරන දෙවියන්ට නමුත් අර ඒ කොටස මම දන්නේ නැහැ හාමුදුරුවෝ. මේ ජීවිතවලින් අපිට පායකක උදාහරණයක් ගන්න පුළුවන්. දැන් අපෙන් උදව්වක් ඉල්ලගෙන අපේ ගෙදර ඉන්න කෙනෙකුට එනවා සමාන මාත්මී නිශ්ශබ්ද මේ තමන්ගේ මේ පෞද්ගලික කතාබහ වෙනම කරනවා නම් වඩා හොඳයි. ප්‍රේමලතා මාත්මිය ඔබතුමියගේ මයික්‍රෝෆෝනය නිශ්ශබ්ද කරගන්න. ඔබතුමගේ කතාව අපට සීල බාධා වෙනුද ඇහෙනවා බාධා වෙනවා එක. ඔහු ධම්මික මහත්මයා මේ කියන්නේ ස්වාමීන් කෙනෙක් උදව්වක් බලාගෙන දැන් බඩගිනින කෙනෙක් අපේ නෑදෑයෙක් අපේ හිතවතෙක් අපි ගාව ආහාර තියෙනවා කියලා දැනගෙන අපේ ගෙදරට ආපු වෙලාවක අපි කන්න නොදී හිටියොතින් අපට ඒත් බැන බැන යනවනේ. මලගිය ඥාතිනුත් ඒ වගේම තමයි. දැන් මලගිය ඥාතින අපි දිහා බලාගෙන අපෙන් උදව්වක් බලාපොරොත්තු වෙන ඇවිල්ලා අපි පින් පින් සස් කරගෙන පින් අනුමෝදන් නොකර හිටියොත් සමහර විට අපට ඒකේ පින් අනුමෝදන් නොකර ඉඳින් කරදරයක් වෙන්න පුළුවන්. පින් අනුමෝදන් වෙච්ච කෙනෙක් කරදරයක් කරන්නේ නැහැ. නමුත් පින් අපි පින් අනුමෝදන් කරන්නේ නැත්නම් ඒ ඇත්ත අපිට බැන බැන යන්න පුළුවන්. සමහර විට ඊට වඩා ලොකු දෙයක් කර කර යන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම පින් අනුමෝදන් කළ යුතුම වෙනවා. ඒ වුණාට එතෙන්දි මෙහෙම දෙයක් නම් තියෙනවා. දැන් අර දෙවිවරු සම්බන්ධව සිද්ධියේදී දෙවියන්ට දේවතාරාත්නාව කරන්න නැතුව පින් අනුමෝදන් කරන එක මෙහෙම හිතන්නකෝ. ඔය ඇත්තන්ගේ ලොකු අම්මලා ලොකු තාත්තලා බාප්පලා මාමලා අයියලා අක්කලා යාළුවෝ කාටවත් ඔබ එන්න කියන්නේ නැතුව 50කට 60කට විතර ගෙදර ලොකු කල්දීරම් ගෙනල්ලා ගොඩක් ලොකුවට මේ විවිධ වර්ගයේ කෑම හදනවා කියලා හිතන්නේ. ඔය ඇතු විවිධ විදියට කෑම සකස් කරනවා ගෙදර. හැබැයි කාටවත් එන්න කියලා නැහැ. එන්න කියන්නේ නැතුව ඔබ ගෙදර කෑම හදලා කෑම ටික මේසෙටත් යවනවා. ඉතින් කෑම ටික මේසෙට යවුවට කන්න කෙනෙක් ඉන්නවද පුටුවක? පුටුවක වාඩි වෙලා ඉන්නවද? නෑ හඳුරන්නේ. ඉතින් පින්වත්නි ඔය ඇත්ත පින් අනුමෝදන් කරාදී අනුමෝදන් වල සතුටු වෙන්න පුළුවන් දෙවිවරුත් නිතර ගෙදරට එන්න නම් ආරාධනා කරන්න වෙනවා නේද? එහෙයි හඳුරන්නේ. එහෙයි. ඒ ආරාධනා කරන එක මම පටන් ගන්නම් උපහන්සේ මට ඒක ලැබෙන්න සලස්වම ධම්මික මහත්මයාගේ ඒ උපදේශත් ගොඩක් වටිනවා. මේ මොකද කලින් මට ලැබිච්ච අවවාදය එහෙම මේ පින් අපි අපි සාමාන්‍යයෙන් පින් දෙන්නේ අපි මේ ආත්මෙ දිමිය ගිය දෙමෝපියන් ගැන සලා නොදන්නා කට්ටිය ඇවිල්ලා කරදර කරයි නමුත් උපහන්සේ පැහැදිලි කරා මේ ඒ අය එහෙම පින් අනුමෝදන් වෙලා කරදර කරන්නේ නෑ. නමුත්
කරදර කොට කොටස වෙන කොටසක් කියන එක. ඔව්. ඔකින් මම ඒක ප්‍රබල විදිහට පැතිරලා යන මිත්‍යාවක් ස්වාමීන් වහන්සේ මේ ඒක සමහරක් ස්වාමීන් වහන්සේලා තේ විදිහට හඳුනනවා දරනවා. ඒක තමයි තියෙන අවසනාව. බොහෝ ඉතම තඩි තදින් පැතිරෙන මිත්‍යාවක් ස්වාමීන් වහන්සේ මලගේ ඥාතින් පින්නන මුදන් කරන්න හොඳ නැහැ. තමන්ගේ ගෙදරින් පිට ගිහිල්ලා කමක් නැහැ. තමන්ගේ ගෙදරින් නම් පින්නන මුදන් කරන්න බෑ. එතකොට ගෙදර අපේ ගෙදර ඇවිල්ලා පදිංචි නේද? ඒක තමයි. ඔව්. මේ නේද අපේ ගෙදරින් නතු වෙන්නේ කොහෙන් යන්නේ? ඒක තමයි. ඔය ඇත්තන්ගේ නෑදෑයින්ට තුම්මං හන්දියක සොහොන් පොලක කෑම වේලක් දෙන්න ගියොත් හොඳට හිටි. आरंभ कलास लिपिना दान बेरोनाथ कार्य बहुत स्वभाव लिपि फल लिपि सकाश कलाट अत्यावास कारण एक संबंध भी कतुसली හේතුව දැන් ආපෝ ධාතුව කොහොමත් අනිවාර්යයෙන්ම තියෙනවානේ. එතකොට මෙතනදී පොට්ටබ්බ ආයතනය කියන්නේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන. ඒකට හේතුව තමයි රූප ගණන් ගන්නකොට පොට්ටබ්බ මේ අපේ ආපෝ ධාතුව කොහොමත් තියෙනවා. නමුත් මෙතනදී පොට්ටබ්බ ආයතනයේ විදිහට ගත්තාම අරමුණු දැනගැනීමේදී පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන තමයි ගන්න ඕන. දුවලට තව බොහෝ විස්තර අභිතරමේදී ඔය ගැන ඔක්කොම එකිනෙක ගලපලා මෙහෙමයි වෙන්නේ කියලා අපි තවදුරටත් කියලා දෙනවා. ස්වාමින්වහන්සේ කොහොමද තියනවනේ කිව්වේ අර මේ කියන්නේ වේදනාව අර ලේ හරහා යන්නේ එහෙමද හින්ද නෑ දුවට ඒක තේරුන්නේ නැහැ තාම. ඕක අභිධර්මයේදීම තේරුම් ගත්තොත් හොඳයි. නැත්නම් ඔය ගැන දැන් මෙතන කතා කරන්න ගියොත් මම විනාඩි 20ක් විතර ගන්නවා. ඊට පස්සේ ඒකටම තව කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, තව කෙනෙක් ඒකට අහනවා. එතකොට අපේ භාවනා වැඩසටහන තව පැත්තකට යනවා. අභිධර්ම ප්‍රශ්නේ හින්ද අභිධර්මයේදීම උත්තර දෙමුද? එහෙමයි ස්වාමින්වහන්සේ. හොඳයි. කියන්නේ අර ස්වාමින්වහන්සේ කිව්වේ දැන් පින් ගන්න කට්ටිය ඉන්න, ඒ කියන්නේ ආරාධනා කරන්න ඕනේ කියලා. එතකොට දැන් දේව ආරාධනාව විතරක් කරාම දැන් දෙවිවරුනේ එන්නේ. එතකොට පරදත්තූප ජීවීන්ට ආරාධනා කරන්නේ නැහනේ අපි. එහෙම ආරාධනාවක් නැහනේ. එතකොට යාලා කොහොමද එතකොට යාලට එන්න ඕනේ කියලා ආරාධනා කරන්න ඕනේ නැද්ද? දුවේ පරදත්තූප ජීවී කෙනෙක් සාමාන්‍යයෙන් තමන්ගේ මේ එහෙම පින් අනුමෝදන් කරන ඇදැයි ඉන්න තැනට පැමිණීම සාමාන්‍ය දෙයක්. අපි පරදත්තූප ජීවී අයට ආරාධනා කරන්නේ. නමුත් අපි ඒ අයට පින් අනුමෝදන් කරන ඒත් ගෙවල්වල පින්කම් කරනකොට අම්මා වෙනුවෙන් මේ පින්කම කරන්න ඕනේ, තාත්තා වෙනුවෙන් මේ පින්කම කරන්න ඕනේ, අපේ මියගේ නෑදෑ වෙනුවෙන් මේ පින්කම කරන්න ඕනේ. එහෙම අපි හිතනකොට ගෙවල්වල කතා කරද්දී ඒ අයට සම්බන්ධ ඒ වගේ නෑදෑය කොහොමත් ඒ දවස වෙනකන් ඒක රාසී වෙලා බලා තිරුකුඩ සූත දේශනාවේන පුස්ස බුදුරජාණන් වහන්සේ කාලට සම්බන්ධ අපි මේ බිම්බිසාර මහරහත්තුමාගේ නෑදෑ පිරිස වගේ ඔවුන් දැනගත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් මේ පිරිසට පින් අනුමෝදන් වෙන පුළුවන් වෙන බිම්බිසාර මහරහත්තුම වේලුවනේ පූජා කරන දවස කියලා. ඉතින් ඒ දවසෙනකන් ඔවුන් බලාගෙන ඔවුන් එතන අරතැන්වලම චුතිපස්සන්දිය සිද්ධ වෙමින් එහෙම දිගටම ඇවිල්ලා මෙතන බිම්බිසාර මහරහත්තුමා පින්කම කරනකන් හිටියා. නමුත් පින්කම කරපු දවසේ රත්තුමා පින් අනුමෝදන් කළේ නැහැ.
ඒ හින්දා යර කලබල විදියට හැසිරුනේ කොහොමත් මිය ගියේ නෑ දෑයෝ තමන් ඉන්න තැනට පින් බලාපොරොත්තුෙන් එනවා අර ඒ ගැන කතා කරද්දි නැත්නම් තව කෙනෙක්ගෙන් දැනගන්න ලැබෙදි ඉදිමත් දෙවි කෙනෙක්ගෙන් දැනගන්න ලැබුණොත් දෙවි කෙනෙක් කිව්වොත් යන්න අන්න ඔබේ හොඳ නෑ දෑයෙක් කියන ඔහු සියලු නෑ දෑයන්ට පින් අනුමෝදන් කරලා දුක්ඛිත කාරදර කොට නැති කරගෙන ටිකක් හොඳ කෑම බීම කාලා සතුටින් ඉන්න යන්න අර අතෙන් දෙකෙනෙම යොමු කිරීම වගේ ඒ වගේ කාරණා ඕන තරම් වෙන්න පුළුවන් පුතා बुद्धोपस्थान पवत्वन करवा भावना कटयुत करवसान दिव्य पिंदी අපි මම සාමාන්‍ය හිතින් ප්‍රාර්ථනා කරනවා මරණින් මත්තේ කවදායි මරණානුස්සති භාවනාවත් පොඩ්ඩක් වඩලා මරණින් මත්තේ චාතුර්මහරජික දිවි ලෝකේ ඉපිද සුදන් ස්වභාවයේ බණාසා සෝවාන් සක්‍රුදාගාමි තත්වයකට ඒමට මට වාසනාව ලැබේවා කියලා ස්වාමීන් වහන්සේ මේ ප්‍රාර්ථනා හොඳද නරකද මෙහි භව තණ්හා පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන අපි චාතුරු මහරජික දිව්‍ය ලෝකයක් හෝ තවත් තැනකට කටයුතු කරන හිතනකොට අපි මෙතන කරගන්න පුළුවන් දේ තව තැනකට කල් දමා ගැනීමක් තමයි කරන්නේ එතකොට චාතුරු මහරජිකාදී දිව්‍ය ලෝකවල තැම්පිලිබඳ ඇලීම ඇති වෙනවා චාතුරු මහරජික දිව්‍ය ලෝකයට අයිති ප්‍රමාණය අති විශාලයි විනිපාතික වගේ දුක්ඛිත සත්ත්ව කොට්ටාසයක් පවා චාතුරු මහරජික දිව්‍ය ලෝකයට අයිති වෙනවා එතකොට චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ ඉන්න පිරිස අතර යක්ෂාදී පිරිසුත් ඉන්නවා යක්ෂයින් අයිති වෙන්නේ චාතුරු මහරජික දිව්‍ය ලෝකයට නාගයින් සුපන්නයින් කුම්බාණ්ඩයින් ඒ විදිහට ගත්තහම ඒක හින්දා චාතුරු මහරජික වේවා තාවතින්ස වේවා තුරිස්ත නිර්මාදති පානිමිත වසවාති කිසිදු දිව්‍ය ලෝකයකට මේ කිසිම විදිහකින් මේ ඇලමක් ඇති කරගන්න එපා දැන් දේවතානුස්සති එහෙම තියෙනවා දේවතානුස්සති තියෙන්නේ දෙවිවරු හා සමානව තමන්ගේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාදී වර්ධනය කර ගැනීම විතරයි තියෙන්නේ ඒක නිවන් දකින විදර්ශනාටි භාවනාව හරව ගන්න ඕන ඒ නිසා අර දිව ලෝකයක් භක්ම ලෝකයක් කිසිවක් ප්‍රාර්ථනා කරන්න ඒවට ඇලීම තියාගන්න එපා මොහොතක්වත් භවය තුල ඉන්න එක සුදුසු නැහැ ඒ අතරමඟ කාලෙදී මොන ආශ්‍රයකින් මොන විනාශයක් Tamante සිද්ධ වෙයිද දන්නේ නැහැ දැන් මෙතෙන්දි කොච්චර යහපත් උනත් කොච්චර හොඳ වුණත් දිව්‍ය ලෝකාදී යම් තැනකදී වුණත් ඒ දිව්‍ය සම්පත්තල ඉන්න දිව්‍ය කාන්තාවන් දිව්‍ය පිරිමින් ඒ වගේම යම් අයගේ ආශ්‍රයෙන්ද යම් යම් අකුසල් විනෝදෙට උනත් කරන්න පටන් ගන්න ඒක මහා පරිමාණම් කෙරෙමින් බොහෝ අකුසල කන්දක් උනත් රැස් වෙන්න පුළුවන් අනික දිව්‍ය ලෝකයේදී ජරා තත්ත්වය අප්‍රකටයි දැන් ජරා ජීවන්ත කණ්ඩිච්ඡං පාලිච්ඡං චලිතවත ආවිනෝ සංහාන ඉන්දියානම් පරිපාවක යම් උච්චත උසෝ ජරා කෝ ජරාවක් දිරිමා දිරායමක් කිස්මින් දත්තාදී කැඩන බවක් කිස්සාදී ඉදෙන බවක් මේ කණ්ඩිච්ඡම් පාලිච්ඡම් චලිතවත සමාධි රැලි වැටෙන බව කෝ දෙවියන්ගේ සම රැලි වැටීමක් කෝ දෙවියන්ගේ කිස්සෙදීමක් කෝ දෙවියන්ගේ දත් කැඩීමක් ඒතරී වගේව දකින්නත් නැහනේ ඒක හින්දා හොඳම දේ තමයි දිව්‍ය ලෝකයක් පතන්න ප්‍රාර්ථනා කර මොහොතක්වත් එහි ඇලීමක්වත් ඇති කරගන්න එපා නමුත් මෙතෙන්දී කුසලයේ ධර්මයේ හැසිරීමේ මෙහෙම කටයුතු කර උපදීන්නේ මනුස්ස දේවාදී සුගතියෙම තමයි කනිවාරයෙන්ම සිද්ධ වෙනවා මේ සුගතියේ උප්පත්ති ලැබීම අමුතුවෙන් ප්‍රාර්ථනා කළ යුතු නැහැ මෙතෙන්දී මේ මනුස්ස ජීවිතයේදීම රහතන් වහන්සේ නමක් හෝ රහත් වෙනින් වහන්සේ නමක් වෙන අදිස්ථානයේ අවශ්‍ය කටයුතු ටික සිද්ධ කර ගන්න හේතු සම්පත් අවශ්‍යයි ඉක්මනටම නිවන් දකින ගමනට හේතු සම්පත් නැතුව ප්‍රාර්ථනාවක් විතරක් තිබිලා දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබුවොත් ප්‍රාර්ථනාවට කරන්න පුළුවන් දී සීමා සහිතයි මේ හේතු සම්පත් ඕන වෙනවා අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා ශක්තියක් ඕන
පාතනා ශක්තිය අවශ්‍ය පාතනා ශක්තිය නැතුවත් බෑ නමුත් පාතනා ශක්තියට කරන්න පුළුවන් දේ සීමා සහිතයි පාතනාව තිබ්බාට හේතු සම්පත් නැත්නම් එනිසා හේතු සම්පත් ඇති කරගන්නට අනිවාර්යයෙන්ම මේ මනුස්ස ජීවිතේ මඟපල් ලැබන අදිස්ථානයෙන් කටයුතු කරගන්න අවසරයි ලොකු සම්මාස අපින් ස්වාමීන් වහන්සේ එතැහෙ පොඩි ආපහු අහන්න හිතෙන ඒකෙම තව ප්‍රශ්නයක් අහන්න හැදුවා ඒකද නෑ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙටම අදාළව පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙනවා නම් පින් සිද්ධ වෙනවා දැන් ඉතින් අපි ඒ එහෙම හිතන්නේ නැතුව සාමාන්‍ය විදිහට අපි සුගතියක භවයේ ඉපදේවා කියලා හිමයි නොසිතහරි ඉඳලා අපි දැන් මේ බෞද්ධ පරිසරයෙන් පිට රටක හෝ පිට ප්‍රදේශයක මිනිස්සෙක් ලැබුණොත් ඒත් ඉතින් අපිට සුගතිය නෙවෙන්නේ ස්වාමීන් වහන්සේ බෞද්ධ පරිසරේ නෑනේ බුදුබණ නෑනේ අපිට එතකොට අපි එතකොට අතරමං වෙනවා නේද दिव्य लोक सही दैन निर्मल दहम पावच स्वामी वर्ण देश अभी मनुष्य लंका निर्मल दहम ලංකා ජන සාමිස කවුද්දන්නේ මරණින් පස්සේ ලංකාවේපදීද අප්‍රිකාවේපදීද කියලා නේ ස්වාමීනි. එතකොට දිව්‍ය ලෝකේ හැමතැනම තියෙනවාද නිර්මල දහම? මිත්‍යා දෘෂ්ටික දේවුරු නැද්ද? එහෙමනම් දන්නේ නැහැ කියන ස්වාමීන් වහන්සේ. එතකොට පාණිමිත වසවරති දිව්‍ය ලෝකය දඩබ්බරය මිත්‍යා දෘෂ්ටික නෙමෙයිද? ඔව් මාර්යා. මාර්යා. එතකොට පින්වත්නි දිව්‍ය ලෝකවල මිහිට වඩා ගොඩක් පිරිස ඉන්නවා භයානකයි දිව්‍ය සම්පත්නේ මේ මනුස්ස ජීවිතේ මඟපල් ලබන් දිව්‍ය ලෝකවල දැඩි මිත්‍යා දෘෂ්ටික ඕන තරම් ඉන්නවා දිව්‍ය ලෝකවලත් ඊය ඇතරත් ඕන තරම් පව කර ගන්න අතිසෙයිම ඉන්නවා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා මඟපල් ලබන කතාවක් නම් භාගවතුන් වහන්සේ කවදාවත් දේශනා කළත් නැහැ එහෙම දේශනා කරන්නෙත් නැහැ බුදුරජාණන් වහන්සේලා දිව්‍ය ලෝකේ පහළ වෙනවද जीवमानव दुअमल चैतराजान वहांसे जयसीमा बोधि वहांसी अरमुन करते जीवमान संज्ञापतिवा जीवित मोहत दिव्य आदि जम हे कि මෙතෙන්දි බැරි වුණොත් එතෙන්දි ඒ කටයුත්ත සම්පූර්ණ වේවි අපේ සූත්‍ර දේශනාවල තියෙනවානේ මේ දෙවි කෙනෙක් හරි ඇවිල්ලා ඒක මතක් කරලා මොන හරි විදිහින් ඒක කටයුතු වෙනවානේ නමුත් පින්වත්නි ඔය ඇත්ත මෙතෙන්දි අඩුම තරමේ සෝහාන් මාර්ගයටවත්පත් වෙන්න කටයුතු කරගන්න ඇයි දිව්‍ය ලෝකයටම තව ටික කාලයක් ඉඳ තින්නේ මොකද ඒ අතර කාලේ කරගන්න බලාපොරොත්තු වෙ මොකද තව තින උවමනාව දිව්‍ය ලෝකයට යන්න කලින් මගපල ලබන්න උත්සාහ කරන්න ඇති ඒක ඉතින් මේ කෙටි කාලය තුල ඒක අපහසු වුණොත් ස්වාමීන් වහන්සේ ඉතින් අපිට අපි පුළුවන් තරම් උත්සාහය තමයි රැඳී සිටින්නේ කෙටි කාලය තුල අපහසු වුණොත් බැරි වීම හේ එතකොට මෙතනදී ඔය ඇත්තෝ මෙතෙන්දිම කරගන්න උත්සාහයෙන් කටයුතු කළොත් ඊට පස්සේ මොකක් වෙයිද මෙතෙන්දි නොලැබුණොත් නමුත් මෙතන තියෙන දැටි වීරෙන් මෙතෙන්දිම කටයුතු කරගන්න උත්සාහයෙන් හැබැයි මෙතනදී ඒක වෙන්නේ නැහැ ඊට පස්සේ ඔය ඇත්තන්ට මොකක් වෙයිද उत्साह दिव्य लोक इंदलांग वीर यम दुर्वल धन स्वामी उत्साह उपरी मम गिया दिन अणु दस शील समाधान उत्साह
බුදුරජාණන් වහන්සේ විශ්වාසද? අනිවාර්යයෙන්ම මගේ පණ වගේ විශ්වාසයි මට. මහා සතිපට්ඨාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දින 7යි උපරිම අවුරුදු 7යි ගැන කිව්ව වචන විශ්වාසද නැද්ද? එහෙම විශ්වාසයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ අවශ්‍ය මේ කරුණ කරගන්න එක තමයි කරගත යුතු දෙන්නේ. චිකිච්ඡාකුණත් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ උම කටයුතු කරා. ඒක තමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ වචනිය සත්තුලස පින්වති ඉරහඳ වගේ විශ්වාස කරන්න. හැබැයි ඉරහඳ කියලා ඉරහඳ සදාකාලික නැහැ. නමුත් සම්මුතියෙන් කිව්වේ. එතකොට ඔය ඇත්ත භාග්‍යවතුන් වහන්සේගේ වචනිය විශ්වාස කරමින් ඔය ඇත්ත උත්සාහවන්ත වෙන ඔබට රහතන් වහන්සේ නමක් වූ රහත් තේනින් වහන්සේ නමක් වෙන්නට කිසිදු බාධාවක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝතුල විරාජමාන වෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ දැනට මට අර මොකද්ද WhatsApp පහසුකම් තියෙන කොහොමද මම දුරගතනාකේ ස්වාමීන් වහන්සේට යොමු කරන්නේ අර වමනා ලිපි ලියගෙන යොමු කරගන්න මගේ ගිනුමට අපේ WhatsApp group වල link ටික පොඩි හාමුදුරු දාලා තියෙන්නේ ඒකේ තියෙනවා මේ දහම් කවුණු දැනගන්න කියන නේද එම ස්වාමීන් වහන්සේ දහම් කවුණු දැනගන්න වෙනම මේ WhatsApp group එකක් තියෙනවා ඒක දහම් කවුණු දැනුවත් කිරීම සඳහා ඔව් දහම් කවුණු දැනුවත් කිරීම සඳහා කියලා ඒකෙන් තමයි දහම් ලිපි දාන්නේ දැන් මේ අර ධර්ම සාකච්ඡා ආදී මේ අපි මේ මේ මේවා පිළිබඳව දැනුවත් කරන වැඩසටහන් ගැන දැනුවත් කරන්නේ මේ පවතින මේ group වලින් අර දහම් ලිපි ලේඛන ආදී ලබා දෙන්නේ අරකින් ඒක ඉදිරියේදී ඔය ඇත්තට අඛණ්ඩව අවශ්‍ය කරන කවුරුන් ටික ලැබෙවි බොහොම පිං ස්වාමීන් වහන්සේ හොඳයි කාලිංග මහත්මයා ආයි ස්වාමීන් වහන්සේ අවසරයි ප්‍රශ්නයක් අහන්න ඔව් අහන්න අපිට පුළුවන් සුවාණන්සේ එතනදී නැවතෙන්න නැත්තම් රහතන් වහන්සේ කෙනෙකුට පමණක්ද මේ ඥානය තියෙන්නේ සුවාණන්සේ? මෙහෙම දෙයක් තියෙනවා. ditthi dittamattang suti sutamattang ආදී විදිහට ඔය පින්වතුන් පුරුදු පුහුණු කළාට පස්සේ දියුණු වුණාට පස්සේ ඔය ඇත්තන්ගේ චිත්තසංතති අධිපති ධර්ම තියෙනකොට අධිපති ධර්මයේ බල ධර්මයේ ඔය රාජකාරිය කොහොමත් ඔබට ඉෂ්ට කළ දෙනවා. ඒ තමයි ඔය ඇත්තන්ගේ බෝධිපාසික ධර්ම දියුණු තියුණු කරගෙන අධිපති ධර්ම තියෙනකොට ඒ අධිපතියා කරන්නේ සද්ධාව නම් අධිපතියා ඒ සත් ප්‍රඥාව නම් අධිපතියා ඒ අධිපතියා කරන්නේ ඒ ඇතිවන අනිච්චිත චෛතසික සම්පයුත ධර්මියෝ තමන්ගේ යටතටපත් කරගෙන එහි මේ තමන්ගේ ඒ කාරණාවේ අධිපතිකම් පවත්වන. එතකොට ඔය ඇත්තු දුටුවා දුටුවා පමණයි විදියට ඒ වගේ තත්ත්වයකට ඔබව පත් කර ගන්න පුළුවන්. හැබැයි මේ රහතන් වහන්සේ නමක් වෙන්න කලින් නැත්නම් අඩුමතරමේ සෝවහන් මාර්ගයට හරි පත් වෙන්න කලින් ඒ තියෙන ඉන්ද්‍රිය ධර්මාදී එක්තරා ප්‍රමාණයකට විතරයි තියෙන්නේ. නමුත් පින්වත්නි ඔය ඇත්තන්ට ඉන්ද්‍රිය සංවරාදී හොඳ ප්‍රබල විදියට හදා ගන්න පුළුවන්. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා අවුරුදු 60ක් විතර 70ක් විතර බොහෝ කාලයක් ඒ විදිහට කිසිදු කාමාදී අරමුණක් ඇති නොවන විදිහටම චිත්ත සංතතිය හොඳට පුරුදු පුහුණු කරලා කටයුතු කරලා තියෙනවා. නමුත් දාරුචීරිය මහරහතන් වහන්සේ කතාව හැමෝටම වළංගු නැ ඒක වළංගු වෙන්නේ දාරුචීරිය මහරහතන් වහන්සේට පමණයි. එහි අඳුරනේ ස්වාමීන් වහන්සේ. එතකොට අධිපති ධර්මයේ කොයි දැන් මේ අවස්ථාවේ මම හිතන්නේ අධිපති ධර්මයේ වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට අපි හිතන ප්‍රඥා ඉන්ද්‍රියද අධිපති කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ? සද්දේන්ද්‍රිය විදීන්ද්‍රිය සතේන්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්චේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහම අධිපති ධර්ම කරගන්න. එතනදී මේ ඉන්ද්‍රිය ධර්ම පහත් එකිනෙක ධර්ම වලට පත්වෙමින් ඔබට මහවිශාල ලුකු රැකවරණයක් ලැබේ. නමුත් මේ කියන කාරණාවට අදාළව නම් පඤ්චේන්ද්‍රිය සම්බන්ධව කාරණාව තියනා විතරක් නෙමෙයි සතේන්ද්‍රිය සම්බන්ධව තියෙන කාරණාවක් වෙනවා සමාධින්ද්‍රිය සම්බන්ධ කාරණාවක් වෙනවා. ඒක ඒකාග්‍රතාවය සතර සතිපට්ඨාන සිහිය ඒ වගේම ප්‍රඥාව ඒ වගේම සද්ධාව
මේ කුසල අකුසල සම්බන්ධ අකුසල නැති කරන දුරු කරන ඇති වෙන තිද දෙන්නේ නැති කුසල උපදවන වැඩි වුණු කරන මේ හට ගන්න මින් පවත්තන ඒ වීර්ය මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම පහම එකිනෙකට සම්බන්ධව වර්ධනය කර ගන්න පැහැදිලි ස්වාමීන් බොහෝ පින් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි උවහන්න ස්වාමීන් වහන්සේ මේ මහරහතන් වහන්සේලා සිව්පිලිසිඹියාපත් මේ ඒ මහරහතන් වහන්සේලා පහළ වෙන බුදුහාමුදුරුව වැඩින්න කාලේ විතරද නැත්නම් මේ කාලෙත් පහළ වෙනවද මේ කාලෙත් පහළ වෙන්නේ රහතන් වහන්සේලා විතරද දුවේ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා මුල් වසර දහසක කාලය තුල පහළ වෙනවා කියලා මිලින්ද ප්‍රශ්න සඳහන් වෙනවා අංගුත්තර නිකාය අටක නිපාතේ ඒ විදිහ සඳහන් වෙනවා එතකොට සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව පහළ වීම ගැන අපිට වැඩි විස්තර ලැබෙන්නේ අන්න ඒ වගේ කාල සීමාවට අදාළව ත්‍රිපිටක අටුවා ටීකා හැම තැනම බලනකොට 5000ක 5000 කාලය තුල විස්තර කෙරෙන්නේ පළවෙනි අවුරුදු 1000 සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ දෙවන අවුරුදු 1000 සාමාන්‍ය රහතන් වහන්සේ තුන්වෙනි අවුරුදු 1000 ඒ කියන්නේ අපි මේ ඉන්න කාලේ අනාගාමී උත්තමයන් වහන්සේලා හතරවන අවුරුදු 1000 සක්කදාගාමී උත්තමයන් වහන්සේලා පස්වන අවුරුදු 1000 සෝවාන් උත්තමයන් වහන්සේ ඊට පස්සේ ටික ටික එහෙම අඩි වීගෙන නැති වෙලා යන ආකාරය තමයි ඉතින් විස්තර කෙරෙන්නේ නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉතා පැහැදිලිවම ආර්යස්ථායක මාර්ගයේ පිළිපදනා තාක් කාලයක් ආර්යස්ථායක මාර්ගයේ පිළිපදනා තාක් කාලයක් ලෝකේ රහතන් වහන්සේලාගේ හිස්වන්නේ නැහැ කියලා දේශනා කළා හේතු සම්පත් ඇතිනම් සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් වුණත් වෙන්නට මේවෙන් හැකියාවක් නැති කමක් නැහැ හේතු සම්පත් ඇතනම් නමුත් මෙහෙම දෙයක් තියෙනවා දෙවිවරුන්ගේ ආයු කාලේ බ්‍රහ්මයන්ගේ ආයු කාලේ මිනිස්සුන්ගේ ආයු කාලේ මේ විවිධාකාර ස්වභාවයන්ුත් ඔක්කොම පරිසහ කරලා බලනකොට ත්‍රිපිටකගත කවුණු එහෙම බලනකොට සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා පහළ වුණා කියලා මේ කාලේ නම් ඔය පහුගිය කාලේ කියපු දෙතුන් දෙනා නම් සිව්පිලිසිඹියාපත් අඩමතරනේ මේ සද්ධාහවත් ඇති අය නෙමෙයි නියත අවීචියට යන්න පාර කපන අය ඒවට අහු වෙන්න නම් එපා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් මේ සිව්පිලිසිඹියාපත් රහතන් වහන්සේලා පහළ වෙන්නේ ඒ කාලය තුල වුණත් මනුෂ්‍ය ලෝකෙ විතරද නැත්නම් මේ දිව්‍ය ලෝකේ අනාගාමී අර සුද්ධාවාසවල එහෙම වෙන්න පුළුවන්ද සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ දුවේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා සම්බන්ධව මනුෂ්‍ය ලෝකේ තමයි නසු මහ ශාවකයන් වහන්සේලා මනුෂ්‍ය ලෝකේ අග්‍ර ශාවකයන් වහන්සේලා මනුෂ්‍ය ලෝකේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා මනුෂ්‍ය ලෝකේ එහෙම තමයි ලැබෙන්නේ දිව්‍ය භක්මාදී තැන්වල එවැනි ඥානීය මොහුකුරා යන අවස්ථාව ලැබෙනවා එහෙමයි ස්වාමීන් වහන්ස කුසලය මේ ලෝකෝත්තර පින ලෞකික කියලා එහෙම තියෙනවනේ එතකොට ස්වාමීන් වහන්ස පින කියන්නේ දැන් අපි කුසලයම කියලා නිවනම අනුමුණු කළා ඕනම හොඳ වැඩක් කරනවානේ එතකොට එන්නේ කුසලයනේ එතකොට පින නෙවෙයිනේ වෙන්නේ දුවේ ඒක එහෙම තේරුම් ගන්න එපා එතකොට ඒක වරදිනවා මොකද කුසලයේ පින සම්බන්ධ අභිධර්ම පරමාර්ථයේදී දුවේ දෙකම යොදන්නේ අපි එකම කාරණා වැඩපිළිවෙලකට මොකද හැම පුණ්‍ය කියන වචනයෙන් සඳහන් හැම කවුණක්ම කුසාසිතෙන්මයි කෙරෙන්නේ සම්මුතු ලෝකයේදී සාමා ලෝකය කතාබස් කරන ලෝක විවහාරයේ අනුව බුදුරජාණන් වහන්සේ විසින් පුණ්‍ය කියන වචනය දේශනා කළ තියෙනවා කුසල කියන වචනය දේශනා කළ තියෙනවා කවුරු හරි කෙනෙක් පින් සම්බන්ධයක පාරමිතාදී කවුරු තීරුම් ගන්න බැරි මට්ටමකින් කෙනෙක් නම් ඒ වගේම පුණ්‍ය වැඩ පිළිවෙල සහ ප්‍රතිපදා හතරේ ස්වභාවයේ සුඛා ප්‍රතිපදා කීපා විඤ්ඤාති ප්‍රතිපදා හතරේ ස්වභාවයේ තීරුම් ගන්න බැරි මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඊයට තීරුම් ගත හැකි ආකාරයට නාම රූප ධර්ම ගැනීම හරියට තීරුම් ගන්න බැරි මට්ටමක කෙනෙක් ඉන්න ඊයට තීරුම් ගත හැකි ආකාරයට පුණ්‍ය කියන වචනයට අදාළ පින් ස්වභාවය ගැන විස්තර කළ මේ දේවල් මේ වෙහිඳ ලැබෙනවා කියලා කියල් දෙන්න පුළුවන් ඒ වගේම කුසල කියන කටයුත්තේ බෝධිපාසික ධර්ම 34 ගැන මේ දේවල් මෙහෙම ලැබෙනවා කියලා කියන්න පුළුවන් ඒ දෙකෙන් කෝකද ප්‍රබල කියලා වූ සම්මුතියේදී අර කවුරු ඇත්තටම පරමාර්ථය තේරුම් ගන්න බැරි වෙන දුර්වලයකට
පිනට වඩා කුසලයේ බලවත් කියලා පෙන්වලා දෙන්න පුළුවන්. නමුත් පුතා පරමාර්ථ ධර්මයේදී ගත්තාම හැම මේ පුණ්‍ය කුසල හැම කාරණාවක්ම ඒ වචන වලින් හඳුන්වන හැම කවුණක්ම කුසල සිත්තලම තමයි යෙදෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පින්වතින් මම දැන් ප්‍රශ්න ඉච්චරයි ඇත්තේ. ඒ වගේම භාවනා වැඩසටහන් නැවත බලන්න බලන්නේ කොහොමද? ලින්ක් එක මට මේ දුර වැඩි හින්සා කිපේනවා අඩුයි මේ ටිකක් ඈත තියෙන්නේ. ලින්ක් එක ලබා දෙන්න කියලා. දම්මික මහත්මයා ලින්ක් එක මේ දාලා නේද? සෝනාස් මාදරේ පොඩි සෝනාස් ගිය සතියේ දැම්ම අපේ ගෲප්ස් තුනටම හතරටම දැම්මා. ඒක අපේ WhatsApp groups වල උඩට ගිය තින් ඒක බලා ගන්න පුළුවන්. ඒක තියෙනවා. මා කරුණාවෙන් ඉල්ලා සිටින වඩසවන් ආංශක නැවතත් ඒ group එකට දාන්න ඊට අපි forward කරන්න ගේම. මටත් ඒක කරන්න පුළුවන්. ඒ මේ ස්වාමීන් වහන්සේ admin කරන එකත් තියෙනවා. අර මේ දහම් දැනුවත් කිරීමේ එකට දැම්මත් ඊට පස්සේ අපිට forward කරන්න පුළුවන් ඒක ස්වාමීන් වහන්සේ. කරුණාවන්ත ගුණබර පින්වත්නි මේ මනුස්ස ජීවිතය අපතයන් දෙන්න එපා. ඔය ඇත්තන්ට මේ වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඔබ මේ මනුස්ස ජීවිතයේ මගපල ලබන්න කටයුතු ගන්න අපි ඔබට හැමදේම හැම ආකාරයකින්ම කියලා දෙනවා. ඒ වගේම මේ වැඩසටහන් වලදී අභිධර්මයේ අදාළ ප්‍රශ්න අභිධර්ම දවසේදී ඒ වගේ පටිච්චසමුප්පාද ආදී ගැඹුරු කරුණු වලට අදාළ ප්‍රශ්න සිකුරාදා අඟහරුවාදා මුලින්දම් භාවනාවට අදාළ ප්‍රශ්න අඟහරුවාදා සෙනසුරාදා හැම ආකාරයකම ප්‍රශ්න සෙනසුරාදා Facebook වලදී ඒ විදිහට පුළුවන් නම් අහන්න. මම හිතන්නේ මේ වැඩසටහන් හනේ දවසට નિયમિત දේවල් ඔක්කොම ආවරණය කරගන්න පුළුවන් වෙයි නේද? එහෙම ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. දැන් අපි භාවනා වැඩසටහනක් අපි ස්වාමින් වහන්සේ ආරන්නේ දවස් 10ක තියෙනවා නම් අපි ස්වාමින් වහන්සේ එහෙම දවස් 10යි භාවනා වැඩසටහනක් ඒ කියන්නේ කොපමණ දැන් දවස් 1 මාසික තියලා ආයේ කොපමණ කාලෙකින්ද ස්වාමින් වහන්සේ තියන්න බලාපොරොත්තු වෙන්නේ? පින්වන්ත මහත්මිය අපි භාවනා කමටහන් අපි ලබා දීලා ඉන් පස්සේ ඒ ඇයට නිවෙස්වල ඉඳන් ඒ කටයුතු කරන්න කියලා අපි දුරකථන මාර්ගයෙන් එයාලට අවශ්‍ය කරන උපදෙස් තියෙනවා නම් මේ ලබා දෙනවානේ. එතකොට නිවෙස්වල ඉඳන් ඒ අය භාවනා කරමින් ඉඳි සමහරුන් ඒ ටික ඉක්මනටම සම්පූර්ණ කරගත්තොත් ඒ අයව අපි ඉක්මනින් කැඳවනවා. තව සමහරුන් බොහෝ විට මාස 6කින් තමයි කැඳවීම කරන්නේ. නමුත් සමහරුන්ට මාස 2කින් 3කින් සමහර ඉන්න ප්‍රබල දක්ෂයි ඉන්නවා. හරිම ඉක්මනටම අර කියලා දුන්න කවුණු සම්පූර්ණ කරගෙන ඉදිරියට එනවා. එතකොට ඉක්මන් දිනේ එයට ලබා දෙනවා. ලබා දීලා එයට ඉතුරු පුහුණු වීමුත් ඉක්මන් ලබා දෙන එක පුද්ගලයානුව වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහරුන්ට කියලා දුන්නු ඒවා අවබෝධ කරගන්න කාලය ගියොතින් ඒ ඇයට නැවත උපදෙස් ලබා දෙමින් ඒ විදිහට සම්පූර්ණ කරගන්න කියලා කියනවා. ඒ ආකාරයට දිනවකවානු සම්බන්ධව පොදුවේ කෙරෙන මාස 6කට සැරයක්. නමුත් ඉක්මන්ට මේ කියලා දෙන කවුරුන් ටික සම්පූර්ණ කරගන්න අයට කැඳවීම ලබා දීලා ඒ ඇයට ඊළඟ කටයුතු සම්පූර්ණ කරන අවස්ථාව සැලසෙනවා. හොඳයි ගුරුදේවතුමන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අපි ඒ භාවනා වැඩසටහන් දවස් 5කට වගේ ගියා අපිට මේ පේන්න ගන්නේ නාම රූප ධර්ම එහෙම. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් නාම රූප ධර්ම දැන් තව දවස් 10 ඉතුරු දවස් 5ත් එහෙම හොඳට නාම රූප ධර්ම පේන්න ගත්තම දැන් අපි එතකොට ඒක ගැන හොඳට සම්මන්ත්‍රණය කරන්න ගන්න. එතකොට ගෙදර යන්න සූදානම්නේ දවස් 10 ඉවර වෙලා. එතකොට ස්වාමීන් වහන්සේ ගෙදර ගියාට පස්සේ අර ටික ඔක්කොම ආපහු කඩා වැටෙනවා. ගෙදර භාවනා කරන්න පුළුවන් විදිහට ආරණ්‍ය කරගත්තන හරි. ඒක තමයි ස්වාමිනා අර ඒ ටික තව දිගට කරගත්තනම් ඒ කියන්නේ ඇත්තටම ඉතින් ගොඩ වෙන්න පුළුවන් කියන එක හොඳට තේරෙනවා.
අනිවාර්යයෙන්ම එහෙම තමයි පින්වත් මහත්මිය එක දිගටම කටයුතු කරගෙන යනවනයි අතිශයින්ම වටිනවා අර මෙතනදී මේ හැම පැත්ත ගැනම හිතන්න එපාය මේ ඒක නිසා අපි පොදුවේ වැඩසටහන් වල දින 10ක වගේ කාල සීමාවක් දීලා ඉන්පස්සේ පුහුණුව ලබා දීලා නිවෙස් වලදී දිනුව ලබන ආකාරය අනුව නැවත කැඳවීම කරලා ඒකට අවස්ථාව සලසනවා කොහොමත් කාන්තාය සම්බන්ධව ටිකක් දුර යම් කිසි ස්ථානයක යම් වැඩපිළිවෙලක් සකස් කෙරුණොත් ඒ අනුව ඒයට යහපත සලසලා කටයුතු කරවන්න පුළුවන් වීවි එහෙම නැත්නම් සංඝ රත්නයේ දැටි අපහසුතාවය අද කාලේ මේ සෙනගත් එක රීතියක් නේක අපි ඒකට ගරු කරලා අපි ඒකත් එක්ක ඉස්සරහට යමු. ඔව් නෑ නෑ වාදයක් නෙමෙයි ධම්මික මහත්මයා. මේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් අර ඔබ වහන්සේ මේ දැන් එහෙම දැන් අපිට නාම රූප පෙන්ෙන්නේ ගත්තම ඔබ වහන්සේගේ අවවාද වලින් අපේ ස්වාමීන් වහන්සේ අවවාද දීලා ඉස්සරහටම ගන්නවනේ. දැන් ස්වාමීන් වහන්සේ අපි ගෙදර ගිහිල්ලා ඒ ටික කරගත්තට පස්සේ ඉතුරු ටිකට මේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට ඒ දෙන අවවාද ටිකෙන් අපිට ඒක තෝරගෙන ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඕපින්වන්ත මහත්මයා අපි එතනදී දැන් අපේ වැඩසටහන් වලදී අපි කාල නියමයක් සකස් කර ගන්නවා. ඒ අනුව අර අපෙන් ඉගෙනගත්ත සිස්සයින්ට අතරමං වෙන දෙන්නේ නැහැ. අපි ඒ අය මේ පසුපස නිතර ඉන්නවා. ඒ අය දුරකථනයේ ගෙදර ගියත් දුරකථනයෙන් අපිට කතා කරමින් මෙහෙම වුණා මේ මේ විදිහට අත්දැකීම් ලැබුණා මෙහෙම ඉනි මේ මෙතෙන්දී කොහොමද කරන්න ඕනේ විදිහට අපෙන් උපදෙස් ලබා ගන්නවා. එතකොට අපි දුරකථන මාර්ගයෙන් ඒ අයට උපදෙසීමත් ලබා දෙනවා. ලබා දීලා ඒ විදිහට අර සිස්සයා ඉදිරියටම යනකම් පසපස අවශ්‍ය කරන මඟ පෙන්වීම අපි මේ වගේ ලබා දෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. නැ තෙරුවන් සරණයි. ඔසර ස්වාමීන් වහන්සේ දැන් යෝජනා කව පරිදි අපේ දවසක හෝ දෙකක වැඩමුළුවක් භාවනා වැඩමුළුවක් පවත්වන ස්වාමීන් වහන්සේ ඒක අපිට පහසුකම් සලස්වන්න පුළුවන්. ඔබ වහන්සේ මම පසුව ටෙලිෆෝන් එකෙන් කතා කරන්න මේ උපාසක වෙලාව පහසු බලලා අපි ඒක අන්තර්ජාලය ඔස්සේ මේ කරන වැඩමුළුවක් දවසක වැඩමුළුවක් හොත් ඒ වගේ අපි උපාසකගේ කාල උපාසක විවේකයේ අනුව උපාසකට සුදුසු විදිහට කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වන්ත ධම්මික මහත්මයා අපි ඉදිරියට එහෙම කටයුතු කරමු. නමුත් අපිට ලබන 6 වෙනිදායින් පස්සේ තවත් පුංචි අපහසුතාවයක් ඇති වෙනවා. මේ අපි මේ අපරේක පඤ්ඤාසාර පොඩි හාමුදු විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන ලබන 6 වෙනිදා. ඉතින් දැන් එහෙම වුණාට පස්සේ අපි ටිකක් කටයුතු මේ වෙනස් වෙවි. අපි මේ ඉදිරියේදී කොහොමත් දින දෙකේ හෝ දින හතරේ ඒ ආදී විදිහට වැඩසටහන සූම්තාවසනය කරමු. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. දෙස් විදෙස් විදෙස් මේ පින්වතුන්ට අපි මේ විදිහට වැඩ පිළිවෙලක් හදමු. පින්වත්නි මට සතියක් හෝ දෙකක් කල් දෙන්න. මම ඔය ඇත්තන්ට දැනුවත් කරන්නම් කොයි දවස්වලද කොහොමද කරන්න පුළුවන් වෙන්නේ කියලා ධම්මික මහත්මයා. හොඳයි ස්වාමීන් වහන්සේ. තුරස්ස හාමුදුරනේ ඒ කාලසටහන සකස් කරනකොට පොඩ්ඩක් හාමුදුරනේ මේ සහභාගී වෙන පිටරට ඉන්න අයගේ කාල වේලාවල් ගැන පොඩ්ඩක් දැනුවත්ව හිටියොත් හොඳයි කියලා හිතනවා හාමුදුරනේ. ඔය එක තමයි. අපි එතකොට ඒ කොහොමද ඒක තීරණය කරන්නේ? දැන් අපි දන්නවා ලංකාවේ වෙලාවත් එක්ක ගත්තාම අපිට වඩා පැය 12මාරක් හිමී වෙන මේ රටවලුත් තියෙනවා නේද? ලංකාවේ අපට අවශ්‍යතාවය තියෙනවා නම් එතකොට අපට පුළුවන් කොහොමරි වෙලාව හොයා ගන්න. දැන් මේ කාලිංග මහත්මයා සමන්ත මහත්මියයි සමන්ත මහත්මයා දැන් ඔස්ට්‍රේලියාවේ ඉඳන් මේ උදෑසන දැන් දැසර දෙක තුන වෙලා. තුනමාරයි මහත්මයා.
අපට ගමන යන්න ඕනේ නම් කොහොම හරි අපි යනවා. අපි අපේ තියෙන අර අපි බෙන්ස් කාර් එකේ නිවන් දකින්න යන බලාපොරොත්තු තමයි කරදරේ තියෙන්නේ. අපි එකට මෙහෙම වැඩ පිළිලයක් කරමු. ඒ තමයි මේ දැන් අපි සමහර තැන්වල මේ මෙහෙම කරලා තියෙන මෙහෙම කරනවා. දැනටත් අපි විтин විත මේ වගේ වෙකේන අනිත් වැඩසටහන් වලදී පිටරටවල අයට එයාලට ගැළපෙන වෙලාවන් වලදී අපි වැඩසටහන් පවත්වනවා. එතකොට ලංකා වෙලාවට වැඩසටහන පැවැත්වෙන එකයි අරකයි එකක් නෙමෙයි දෙකක් වෙනවා. එතකොට දැන් උදේ ඉඳන් හවස දක්වා පිටරටවල ඉන්න අයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙද්දී අපි ඒට ගැළපෙන විදිහට මෙහි ඉඳන් වැඩසටහන් මෙහෙවනවා. දැන් සමහර වැඩසටහන් එහෙම කෙරෙමින් තියෙනවා. එතකොට ඔය ඇත්තන්ටත් ඒ වගේ ඉදිරියේදී කටයුතු කරමු. දැන් කොහොම කිව්වත් ඒ රටවල රෑ 11 12 වෙනකොට අපිට පේන්නේ නැහැ සූම් එකේ නිදාගන්න මේ කමටහන් ලබාදෙත් මෙහිඳ මේ ඒක නිසා අර විදිහට කටයුතු කරමු නේද? අක්‍රස්වන්නත් ඇත්තද මම කල්පනා කරේ දැන් අත්‍තරම පිටරටවල ඉන්න පිරිසට කියන භෞතික පහසුකම් තරමක් හෝ වැඩි. එතකොට දැන් අපට දැන් මහරෑ වුණත් අපි මේ දවල් කාලයේ තර අවද महात्मारे අපි තාර්කික නෑනේ කවර තීරණ අපිට ඉන්න ඉන්න ස්පෙන්ඩර්ස් ඔබ ලංකාවේ පහසුකම් ලබා ගන්න හරි අපහසුයි සෝයන්දාත් අපි බෞද්ධ දාසල ලංකාවේ ඉන්නකොට ඒ භෞතිකව සෑහෙන ගැටලුවට මුහුණ දෙනවා ලයිට් නැති වෙනවා ඒ කෙනෙකුත් ප්‍රශ්න තියෙනවානේ එනිසා අපි ලංකාවේ පිරිසට ප්‍රමුඛත්වය දීලා දැන් නැත්තම් ලෝකෙ කොහොමද සෝයන්දාත් මේ දැන් මේ සහභාගී වෙන පිරිස ගත්තොත් ලෝකෙ පුරා වෙන පිරිස ඉන්නවද කියලා උතුරු ඇමරිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා පිරිස සහභාගී වෙනවා ඒකට එක එක अनिवार्य अनिवार्य स्वामी रात्रि मगिता स्वामी पहासुकम मूलिक स्थान अदर අපි ලෑස්තින්න ඕන හඳ බලන්න රැ වෙලා නැගිටගෙන ඉඳලා ඒක වෙන කතාවක්. ඉතින් අනිත් අය වැරද්දක් කියනවා නෙමෙයි. නමුත් මේ අපි ලෑස්තින්න ඕන මේ ලෝක ඇත්තම කියනවා මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. නමුත් ඉතින් මම මේ ඇහැරගෙන මමත් මේක අහනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඉතින්දී ස්වාමීන් වහන්සේ තමයි ඒක තීරණය කරන්න ඕන. ස්වාමීන් වහන්සේ පහසු අනුව තමයි ස්වාමීන් වහන්සේ මේ වැඩේ කරන්න ඕන. නැත්නම් ස්වාමීන් වහන්සේ මේ මහන්සිනුත් එහෙම අනිත් හැමෝට මේක ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් අනිත් අය ඒ අනුව මෙයා වෙන්න ඕනේ. මේක වැරද්ද කර කියනවා නෙමෙයි. නමුත් යථාර්ථය ඒකයි. හොඳයි පින්වන්ත මහත්මයා මම ඔය ඇත්තන්ට කාලසටහනක් හදලා දීලා වැඩපිළිවෙලක් ඒකට සකස් කරන්න කොහොමත් ඒකට තව සතියක් දෙකක් කාලය ගන්නවා ඊට පස්සේ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ බොහෝ පිං සමනස් එහෙනම් අදට ප්‍රමාණවත් නේද හැමෝම අදහස් බොහොම හොඳයි ඒ අදහස් වලට අනුව අපි මේ විදිහට වැඩපිළිවෙල සකස් කරලා දෙන්න ඔය පින්වතුන් නිවෙස්වල ඉඳන් භාවනා කරන්න දැන් අහපව් අනාගත භවයක් ගැන හිතනවද තාවතින්සේ හිතෙහි මන්ද එපා මේ මනුස්ස ජීවිතයේම ඔයත් මගපා ලැබනවා නේද බුදුරජාණන් වහන්සේ විශ්වාසයිනේ අවබෝධ කරගත යුතුම වෙනවා කර්ම වේවා ඒ ඉෂ්ට සිද්ධ කරගන්න අදත් මේ සිදු කරගත් පුණ්‍ය සම්භාරය
ඔබනමින් මියගිය සසරගත නෑදෑයින ඒකාන්තයෙන් අනුමෝදන් වීවා එකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් වී ඥාතී නම් හෝ සත්පුරුෂ පින්වත් ලින්ක් එහෙම දාලා තියෙන්නේ ඒ ලින්ක් ටික ලබා ගන්න පොඩි හාමුදුර දාලා තියෙන ටික මේ කරුණාවන්ත පින්වත්ින් දැන් දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න සක්‍ර වෛශ්‍යවන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ උපුල්ලන් සුමනසමන් ආදී කොටගත් සමස්ත දිවරාජ සමූහයා මේ පින් අනුමෝදන් වීවා පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම පින්බර ඔය සත්පුරුෂය හැම දිනාම රකිත්වා අපි අපරැක්කේ පඤ්ඤාසාර පොඩි හාමුදුරු ඒ වාගේ මණිකුත් සියලුම සිස්ස ස්වාමින් වහන්සේලා ඒ වාගේ මදත් ධර්මදායකත්වයේ දරුව අපි ධම්මේ ගමගේ පින්වන්ත මහත්මා නසාන්ති ගමගේ පින්වන්ත මහත්මිය විවිධ රටවල සිටින සත්පුරුෂ තිඹරෝ ඇත හැම දිනාම දෙවියෝ රකිත්තා දෙවියෝ පින් ලබත්වා දෙවියෝ නිවනින් සැනසෙත්වා ඒකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසත්තාච ආකාසත්තාච බුම්මට්ටා දේවානා ගාමහිද්దికා පුඤ්ඤං තම් බලෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක් සත්පුරුෂ පින්වත්නි නිවනම අරමුණු කරගන්න මේ පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වීවා කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වීවා මේ කුසලයේ බලයෙන් මාගීත මාගේ දෙමව්පියන් ගීත නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින් ගීත අසත්පුරිසයින් ගීත පාප මිත්‍රයින් ගීත ආශ්‍රය නොලැබීවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින් ගීත කල්යාණ මිත්‍රයින් ගීත බුද්ධාදී ආරි මහෝත්තමයින් ගීත ආශ්‍රයම ලැබීවා පින්බර ඔබටයි අපි මේ ආශිර්වාද කරන්නේ පින්වන්ත අපේ ධම්මේ ගමගේ මහත්මාරන් සන්ති ගමගේ මහත්මිය ධර්මදාන දායකත්ව දරුව පින්විතුන්ට අපේ අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවන් සිස ස්වාමීන් වහන්සේලාට විවිධ රටවල සිටින පුණ්‍යවන්ත ඔය සත්පුරුෂයෝ සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ අභිවාදන සීලිස නිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු අපසිර දිනාව අපරස්කර ගත්තාව මේ සීල කුසල් පින් ස්වාමීන් වහන්සේලාට සම්බෝධන් කර සිටි එයාගේම ස්වාමීන් වහන්සේලාට අපරස්කර ගත්තාව සිටි අපි සම්බෝධන් දෙමු මහා සංඝරත්නේ කමා කරගනිමු ඕකාස වන්දාමි වන්දේ මදා සතම් පුඤ්ඤං ස්වාමීන් අනුමෝදි තබ්බං සස්ස නමෝතමි ස්වාමීන් කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං සස්ස නමෝතතේ සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ සසදු කමාමි කමිතප්ප ද්විතියම්පි ඕකාස කමාමි සසදු කමාමි කමිතප්ප තතියම්පි ඕකාස කමාමි සසදු කමාමි කමිතප්ප
Sadhu, sadhu, sadhu.